හයි බෝවන් සියලු දෙනාටම අද දින අපි දෙවන ශ්‍රේණියට ලිපිකාරුවන් නැත්නම් ඒ ලිපිකාර විභාගයේම තමයි දැන් අපි පවත්වන්නේ. නමුත් මාණ්ඩලික සහකාරවරුන්ගේ සංගමයේ මගේ දිගින් දිගටම මේ ක්‍රියාවලිය ඉතාම හොඳට පවත්වාගෙන ගියා. ඉතින් මෙතනදී කාල වේලාව ගන්න නැතුව මම ඔබට කෙටි වචන කීපයක් කියන්නම්. මෙම විභාගයේ සම්බන්ධයෙන් මේ විභාගය තුල තරඟයක් නැහැ. සමත් වීමට සියලු දෙනාටම හැකියාව ලැබෙනවා. එතකොට සියලු දෙනාටම සමත් වීමෙන් පස්සේ අනිවාර්යයෙන්ම ඒ උසස් වීම වලට හිමිකම් ලබනවා. එතකොට මෙතනදී ලකුණු 40ක සීමාව ලකුණු 40ක සීමාවක් ලබා ගැනීමෙන් පස්සේ සෑම පේපරයක්ම සමත් වුණාම ඒ දැන් එච්චර ලොකු ගැටලුවක් වශයෙන් මේ ගැන සිතන්න අවශ්‍ය නැහැ. දැනටමත් සියලු දෙනාම නොඑක් ආයතන සංග්‍රහය විශ්වවිද්‍යාල අනපනත් ආදී සියල්ල පරිශීලනය කරලා තියෙනවා. එහෙම නොතිබුණත් මේ කෙටි කාලය තුලදී වුණත් අපි මේ කරනු ලබන දේශනවල ඒ කොටස් ටික හරියට පරිහරණය කරොත් ඔබට ඊතරම් ගැටලුවක් වෙන්නේ නැහැ මේ විභාගයේ සමත් වීමට. විශේෂයෙන්ම දැන් ඔබ මතක තබා ගත යුතුයි මේ ග්‍රේඩ් 2 එක්සෑම් එක සමත් වෙලා එහි ප්‍රතිඵල දීලා තනතුරු වලට යනතුරු AR එක්සෑම් එක තියන්නේ නැහැ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් AR එක්සෑම් එක තියන්නේ මේ විභාගය ඉවර වුණයින් පස්සේ. එතකොට මේකේ දැන් තව සතියක් දෙකක් කල් ඉල්ලීම තුලින් ඔබට යම් මේක ප්‍රවර්ධනයක් වෙනවා නම් හොඳයි, නැතිනම් දැනටමත් මම අද දවසේ දන්න තත්ත්වය අනුව දැනටමත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සූදානමින් සිටිනවා ඒ දිනේට විභාගය පැවැත්වීමට. ඒක නිසා ඔබ මේ සඳහා සූදානම් වෙන්න එච්චර ගැටලුවක් නැහැ. මා අද දින කතා කරන්නේ විශ්වවිද්‍යාල පද්ධතියට අදාළව ලිපිකාර කටයුතු සම්බන්ධයෙන් අභියෝගතාවය. ඒ මාතෘකාව යටතේ කතා කරන්නේ මේ මේ කොටස් ටික සූදානම් වුණා නම් ඔබට මේ ඒ අදාළ පේපර් එක සමත් වෙන්න පුළුවන්. ඊට අමතරව ගණිතය හා ගණකාධිකරණයට සම්බන්ධ ඒවට ප්‍රවීණ දේශකයන් සූදානම් කරලා තියෙන මේ වර්ෂයේ ඔබ වෙනුවෙන් ඒ අයගේ දේශන ටිකට සම්බන්ධ වෙලා ඒ ටික කවර් කරගත්තා නම් සතියක් දෙකක් ඇතුළත වුණත් මේ විභාගයේ සමත් වෙන්න පුළුවන්. මේකේ ඊතරම් ලොකුවට ගැඹුරින් සිටිය යුතු නැහැ. ලිපිකාර කටයුතු සම්බන්ධ අභියෝගතාවය කියන්නේ ඔබ දැනටමත් මේ කාර්යයේ නියැලිලා මේ කරන රාජකාරිය සම්බන්ධයෙන් එන අභියෝගතාවයන් අනුව ගොනු කරන ප්‍රශ්න. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් විශාල පරාසයක් තුළ තමයි විශ්වවිද්‍යාල පද්ධතියේ මෙම පේපර් එක හැදෙන්නේ. ඒ කියන්නේ විශාල පරාසයක් තුළ තමයි විශාල සිලබස් එකක් තියෙනවා කියලා කිව්වොත් ඒක නිවැරදි. ඒ කියන්නේ එක එක අංශයන් ගත්තොත් අපි ආයතන අංශයක් ගත්තොත් ආයතන අංශේ තියෙන බඳවා ගැනීමේ සිට සේවකයෙක් සේවයෙන් අවසන් වීම දක්වා තියෙන අවස්ථාවල සියලු ගැටලු වලට අදාළව සිද්ධිය අධ්‍යයනය කරලා පිළිතුරක් ලියන්න ප්‍රශ්නයක් එන්න පුළුවන්. දුම්රිය වාර ප්‍රවේශ පත්‍රයක් ලබා දීම ආදී හැම පරිසරයක්ම එතන වෙනවා. ඊළඟ සාමාන්‍ය පාලන අංශයකදී සිදුවෙන සියලුම කාර්යයන් සම්බන්ධයෙන් ප්‍රශ්න එන්න පුළුවන්. රතවාහන අංශයකින් ප්‍රශ්නයක් එනවා. දැන් මෙතනදී අපි කතා කරන්න යන්නේ ප්‍රධාන වශයෙන්ම ඔබට වැදගත් වෙන මම දැන් කෙටියෙන් කියන කාරණා කීපයක් කියනවා. ඒ කාරණා වලට සූදානම් වෙන්න. එතකොට ඊට අදාළ පිළිතුරු සාකච්ඡා කරන්න යාළුවන් මිත්‍රයන් එක්ක. එතකොට මේක සාකච්ඡා කිරීමෙන් ඊට සම්බන්ධ පිළිතුරු ගොනු කර ගන්න පුළුවන්. දැනට ඔබ ආයතන සංග්‍රහය ඇට් එක ඒවා පාඩම් කරලා ඒවලින් පිළිතුරු සපයලා සූදානම් වෙනවා කියන එක හරි ගැඹුරු දෙයක්. ඒකට හේතුව ආයතන සංග්‍රහයත් සංශෝධනය වෙලා තියෙන්නේ, විශ්වවිද්‍යාල පනතත් සංශෝධනය වෙලා තියෙන්නේ, විශාල වශයෙන් වෙනස්කම් තියෙනවා. එතකොට ඔබ දැනගෙන සිටිය යුතුයි මම මේ පාඩම් කරන්නේ නිවැරදියකද කියලා. එතකොට ඔබ දැනගෙන සිටිය යුතුයි මා ගොනු කරන පිළිතුර හරිද කියලා. මා අද ඔබට සහයෝගය වෙන්නේ විශ්වවිද්‍යාල පද්ධතියේ මෙම විභාගවලට විතරක් නෙවෙයි, පද්ධතියේ අපි වැඩ කරන හැම සේවකයෙක්ම දැනගෙන සිටිය යුතු කාරණා සම්බන්ධයෙන් පැහැදිලිව කියනවා. ඉතාම අවධාරණයෙන් අහගෙන ඉඳලා මම මේ කියන කාරණා සම්බන්ධයෙන්
පොඩ්ඩක් ලියා ගන්න. මම මේ කාරණා 10ක් විතර කියන්නම්. ඒ 10 ඇතුළත ප්‍රශ්න හැදෙනවා අනිවාර්යෙන්. ඒ ප්‍රශ්න වලට පිළිතුරු අපි කතා කරනවා, සාකච්ඡා කරනවා. වෙලා කල් වේලා තිබුණොත් ඒවා සියලුම දේ ගැන සාකච්ඡා කරන්න දවසක් හමාරක් තව වැඩිපුර අරගෙන හරි මේ ටික මම ඔබට කරලා දෙනවා. නමුත් මේ සමහර ඒවා දැනටමත් අර YouTube channel එක ES TV ලංකා channel එකට අපි දාලා තිනවා. ඒක හරහා සියලුම දේවල් දානවා ඉදිරියේදී. එතකොට විශ්වවිද්‍යාල පද්ධතියේ විභාගයක් ලිව්වත් නැතත් විශ්වවිද්‍යාලයේ සේවකයෙක් නම් ඔබ සියලු දෙනා දැනගෙන සිටියේ. ඒ වගේම දැන් මාණ්ඩලික සහකාරවරුන් කියන්නේ විශ්වවිද්‍යාල පද්ධතියේ ස්ප්‍රිට් එක. ඒ කියන්නේ සියලුම කාරණා සම්බන්ධයෙන් දන්න පිරිස වෙන්නේ ඒකත් කිය. ඕනම ඇකඩමික් එක්කෙනෙක් ආවත් මාන් වෙනත් නිලධාරියෙක් අලුතෙන් සේවයට පැමිණෙන නිලධාරියෙක් වුණත් ඉස්සරොම් මාණ්ඩලික ශ්‍රේණියේ ඉන්න ඒ අයගෙන් තමයි අහන්නේ. විශේෂයෙන්ම කළමනාකරණ සේවා කළමනාකරණ සේවා සම්බන්ධයෙන් සියලුම දේවල් දැනගන්න ඒ මාණ්ඩලික ශ්‍රේණියේ අය නැත්නම් ලිපිකරු ශ්‍රේණිය කියන එක දැන් ඉවත් කරලා තිබුණාට ඒ රාජකාරි මට්ටමේ ඒ රාජකාරිම තවත් තීව්‍ර කරලා තමයි පැවරිලා තියෙන්නේ. එතකොට ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පද්ධතියේ මේවා දැනගෙන සිටිය යුතුමයි. දැන් ලිපිකාර තනතුරක අභියෝගතාවයේ තමයි ඔය කියන පේපර් එකෙන් හදන්නේ. ඔය පේපර් එකෙන් බලන්නෙත් ඔබගේ ඒ හැකියාව. එහෙම නැතුව ආයතන සංග්‍රහයේ හරි විශ්වවිද්‍යාල පනතේ හරි මෙහෙම තියනවා කියලා ලියන්න උත්තර නෙවෙයි අහන්නේ. ඒක පාඩම් කරලා මේකට ලියනවා නෙවෙයි. අපි ඒක උපයෝගී කරගන්න ආකාරය තමයි හැම ප්‍රශ්නයකදීම බලාපොරොත්තු වෙන්නේ. ඒකයි පිළිතුරු වලදී ලකුණු ඇතැම් අයට අඩු. ඒක හේතුව මම උදාහරණයක් කියනවා තනතුරක් ඇති කිරීම සම්බන්ධ. ඊළඟට උසස් වීමකදී තබන වැටුප් පිර. දැන් මම මේ කියන කාරණා ගැන පොඩ්ඩක් සටහන් කරගන්න. සටහන් කරගෙන මේ කාරණා පිළිබඳ යාළුවොත් එක්ක සාකච්ඡා කරන්න උත්තර ගොනු කරගන්න මමත් උත්තර දෙන්න. එතකොට උත්තර ගොනු කරගන්න මේවා තමයි විභාගෙට එන්නේ. එතකොට ඊයේ ඒකට අදාළව පිළිතුරක් අපි ගොනු කරගන්න සූදානම් විය යුතුයි. එතකොට මම කරුණු 10ක් විතර කියන්නම්. ඒ 10 ගැන පොඩ්ඩක් අවධාරණය කරගන්න. තනතුරක් ඇති කිරීම සම්බන්ධ. ඒ කියන්නේ තනතුරක් මුල ඉඳලම ඇති කරන්න ඕන. හරිද? එතකොට මේ ඇති කිරීමේ ක්‍රියාවලියක් තියෙනවා. විශ්වවිද්‍යාලයකට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් යම්කිසි රේෂියෝ එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ අනුපාතයක් දීලා තියෙනවා. කලාපීඨයක නම් ශිෂ්‍යයින් 18 දෙනෙකුට අධ්‍යන කාර්ය මණ්ඩලයේ එක්කෙනෙක්. එතකොට අනධ්‍යන කාර්ය මණ්ඩලයේ 0.5ක්. ඒ ආදි වශයෙන් ශිෂ්‍ය සංඛ්‍යාව සලකලා සේවක සංඛ්‍යාවට අදාළව තමයි තනතුරක් ඇති කිරීම සම්බන්ධයෙන් නැත්නම් විශ්වවිද්‍යාලයේ කාඩයක ඒක හැදෙන්නේ තනතුරු නාමලේඛනය සාදාගන්නේ නැත්නම් විශ්වවිද්‍යාලයේ සේවක සංඛ්‍යාව ඇති කරගන්නේ අන්න ඒ පදනම මත. ඒකද යම් කිසි රේෂියෝ එකක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් දීලා තිනවා. ඒක වයලේට් වෙන්නේ නැති විදිහට තමයි තනතුරු හැදෙන්නේ. සාමාන්‍ය විභාගෙට එන ප්‍රශ්නවල තියෙන්නේ එක්කෝ එක්තරා දෙපාර්තමේන්තුවක සේවය කරන කාර්මික නිලධාරියා එපා කියලා අංක ප්‍රදාන කියන දැන් අවශ්‍යතාවය නැහැ. ඒ වෙනුවට වෙනත් තනතුරක් ඇති කරනවා. අධ්‍යන සහායක තනතුරක් ඇති කරනවා කියන්නේ. එතකොට ඒ ක්‍රියාවලිය කොහොමද කරන්නේ? කාඩ් එකේ අනුමැතිය අරගෙන බඳවා ගැනීමේ ක්‍රියාවලිය දක්වා විනාඩි 20ක් තුළදී ඔබට පිළිතුරු ලියන්න පුළුවන්. ඒක නියම පාත් එක කතාවක් වගේ මතක තියාගත්තාම ඒ හැකියාව ලැබෙනවා. එතකොට ඒවා ප්‍රායෝගිකව තියෙන අභියෝගතාවයන්. ඊළඟට ඔබට තව අභියෝගයක් දෙන්න පුළුවන්. පෞද්ගලික ලිපිගුණ කළමනාකරණය. එතකොට පෞද්ගලික ලිපිගුණ කළමනාකරණය සම්බන්ධයෙන් යම්කිසි සිද්ධියක් දීලා එහෙමත් නැත්නම් එවැනි පිළිතුරක් අහන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් පෞද්ගලික ලිපිගුණයකට ඇතුළත් කළ යුතු කරුණු මොනවද? ඇතුළත් නොකළ යුතු කරුණු මොනවද? වැනි දීර්ඝ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේවත් සම්පූර්ණ ලිපිකාර කටයුත්තකදී තියෙන අභියෝගතාවයන්. ඒවා ඔබ දැනගෙන සිටිය යුතුයි. එහෙම සිටියොත් තමයි ඊට පිළිතුරක් දෙන්න පුළුවන්. ඊළඟට ඔබට කියන්න පුළුවන් උසස් වීමකදී තබන වැටුප් පියවර සම්බන්ධයෙන්. ගැල යම් කිසි කෙනෙක්ගේ සිද්ධියක් දීලා ඔහු මේ විදිහට අහසවල දින උසස් වීමකටපත් වෙනවා. දැනට ලබන වැටුප් පියවර මේකයි. ඊළඟට ලැබිය යුතු වැටුප් පියවර කෙසේද?
යන කාරණා ගැන අධ්‍යයනයක් කරන්න වෙනවා. ඊළඟට පුවත්පත් දැන්වීමක් පළ කිරීම, ඒ කියන්නේ බඳවා ගැනීම සඳහා පුවත්පත් දැන්වීමක් සකස් කරගන්නේ කෙසේද? එතකොට පුවත්පත් දැන්වීමක අත්සන් කරන්නේ කවුද? වගකීම දරන්නේ කවුද? එතකොට ඒ වගේම සමහර තන දැන් උපකුලපතිවරයා බඳවා ගැනීම සම්බන්ධයෙන් පුවත්පත් දැන්වීමක් පළ කරනකොට උපකුලපතිවරයා බඳවා ගැනීම සම්බන්ධයෙන් පුවත්පත් දැන්වීම පාලක සභාවේ ලේකම් විසින් යන පාලක සභාවේ ලේකම් කියන්නේ ලේකාධිකාරී. හැබැයි පාලක සභාවේ ලේකම් කියලා සටහන දාලා යටින් ලේකකාධිකාරී කියලා කියන අපිට ඕනෑම දැන්වීමක් පළ කරනවා නම් විශ්වවිද්‍යාලයේ ලේකකාධිකාරීවරයාගේ අත්සනින් තමයි පළ කරන්න පුළුවන්. එතකොට මේවැනි සාධාරණව දැනගත යුතු කාරණා සම්බන්ධයෙන් තමයි සිද්ධියක් දිනෙ වෙන්නේ. ඊළඟට භාණ්ඩ තොග සමීක්ෂණයක් පවත්වනකොට තොග සමීක්ෂණයකදී භාණ්ඩ තොග සමීක්ෂණයකදී විශ්වවිද්‍යාලයක නම් උපකුලපතිවරයා ඒ පත්තරී මණ්ඩල පත්වී මණ්ඩල පත් කිරීමේ සිට තොග සමීක්ෂණය අවසන් වනතුරු සියලු කාරණා ඔබ දැනගෙන සිටිය යුතුයි. ඒ වගේම තොග සමීක්ෂණ මණ්ඩලයක වගකීම් මොනවද කියලා දැනගෙන සිටිය යුතුයි. මේ කාරණා ගොනු කරලා පිළිතුරු සපයන්න තියෙනවා. එතකොට ඒ වගේම අබිලි බහණ්ඩ වෙන්දේසිය පිළිබඳව ඔබ දැනගෙන සිටිය යුතුයි. අබිලි බහණ්ඩ කරන්නේ කොහොමද? අබිලි ඉවත් කරන්නේ කොහොමද? ආදී ඒවා සාමාන්‍ය පාලන අංශවල ඉන්න. දැන් දැනටමත් ඔබ පිළිතුරු දන්නවා. මේ පිළිතුරු නිවැරදිව ගොනු කරලා ඒක සාධාරණීකරණය කිරීමේ හැකියාවයි ඔබට ගොනු කරගන්න තියෙන්නේ. මෙහෙම නැතුව දැන් මේ කාරණා ලිපිකාර කටයුතු සම්බන්ධ අභියෝගතාවය කියන කොටසින් කියවෙන්නේ අර නීතියානුකූල පසුබිම නිවැරදිව අධ්‍යයනය කරලා නිවැරදිව පෙළගස්වලා කාර්ය නිවැරදිව කිරීම දක්වා තමුන්ට තියෙන හැකියාව තමයි මෙහිදී පරීක්ෂාවට ලක් කරන්නේ. එතකොට ඊළඟ කාරණේ තමයි අනතුරකටපත් වාහනයක අලුත් වැඩියාව. එතකොට එවැනි ප්‍රශ්නයක් ආවොත් එතකොට වාහනය සම්බන්ධයෙන් සියලු කාරණා ටික දැනගන්න ඕනේ. දැනගෙන ඉවරලා ආයතනයේ පරිපාලනයේ විසින් කොහොමද වාහන පරිපාලනය කරන්නේ? ඊට තියෙන නීති රීති, ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව අනතුරක් වාර්තා කරන්නේ කොහොමද? පියදුරු මහත්මයාගේ වගකීම, වාහනේ යන අයගේ වගකීම, අනතුර සිදු වුණාන් පස්සේ මේ අලුත් වැඩියාවේ ක්‍රියාවලිය, රුපියල් ලක්ෂ 2කට වැඩි අලුත් වැඩියාවන් වලට අනුමැතිය ලබා ගැනීම ආදී කාරණා සිද්ධියක් අධ්‍යයනය කරලා පිළිතුරක් සැපයීමට ඔබ දැනගෙන සිටිය යුතුයි. නිවාඩු වර්ග හා නිවාඩු අනුමැතිය ඇති බලය අපි දන්නවා. නිවාඩු සම්බන්ධයෙන් නිවාඩු වර්ග රාශියක් තියෙනවා. ඒතකොට මේවට එක් එක් නිවාඩු වලට අනුමැතිය දිය හැකි අය ඉන්නවා. ලේකකාධිකාරීවරයාට පුළුවන්, අංශ ප්‍රදානට පුළුවන්, පාලක සභාව විසින් නිවාඩු අනුමත කරනවා තියෙනවා. ඒතකොට මේ අනුමත කිරීමේ බලධරයා කවුද? නිවාඩු ගැන දැනගන්න ඕනේ. විශේෂයෙන්ම නිවාඩු ගැන කිව්වොත් ප්‍රසූත නිවාඩු. ප්‍රසූත නිවාඩු ගැන ඇතැම් අවස්ථාවල ප්‍රශ්න අහනවා. ඒ වගේම තමයි සප්තවාර්ෂික නිවාඩු. ඒවා කාටද සුදුසු අය? සප්තවාර්ෂික නිවාඩු වලට සුදුසුකම් ලබන තනතුරු මොනවාද? එතකොට ඒවා ගැන දැනගන්න. එතකොට මේ සප්තවාර්ෂික නිවාඩු කොටස් වශයෙන් ලබා ගන්න පුළුවන්. එතකොට මේවා කොයි කාලේද? ඒ වගේම සප්තවාර්ෂික නිවාඩු අවසන් වෙලා සේවයට වාර්තා කළ යුත්තේ කොයි කාලේද? එවැනි දේ දැනගෙන සිටිය යුතු වෙනවා. ඒ පරිසරය දැනගෙන සිටිය යුතුයි. ඊළඟට මම දැනගත යුතු කතා කළ යුතු මාතෘකා ගැන කියන්නේ ඔබ සටහන් කරගන්න, මේවා ගැන තොරතුරු දැනගන්න. එතකොට අපිට පුළුවන් අවස්ථාවේදී මේ කරුණු ඉදිරිපත් කරනවා. බොහෝ දුරට ESTV ලංකාවේ channel එකට අපි දානවා. අපේ මේ ජනක මහත්තයා කිව්වා වගේ පුළුවන් හැටියට ඒගොල්ලෝ කොළඹ විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක් විසින් ඉතා වෙහෙසට පත් වෙලා ඒක සකස් කරලා ඒ කට්ටිය එකට යොමු කරනවා. ඔබ සියලු දෙනා ඒ නරබලා ඒ වලේ කරුණු කාරණාවල ඔබට දැනගත යුතු කාරණා තියෙනවා නම් අපේ විමසන්න පුළුවන් ඕනම වෙලාවක කතා කරලා අපි උත්තර දෙන්නම්. අපි මේ අවස්ථාවේ සියලු දෙනාම එකතු වෙලා මේ විභාගයේ සමත් වෙන්න මහන්සි ගමු. විශ්වවිද්‍යාල පද්ධතිය ඔබ සියලු දෙනාටම මේක සමත් වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මෙතන තරඟයක් නෑ. සියලුම යාළුවෝ එකතු වෙලා කළ යුතු විභාගයක්. ඒ වගේම උසස් වීම අනිවාර්යෙන් ලැබිය යුතුයි. එතනදී මට විනාඩියක් මම කියන්නම් ඔබට ඔය තියෙන වටිනාකම. මේක මේ හොඳ අවස්ථාවක්. ඔය උසස් වීම නිවැරදි වෙලාවට හම්බුනේ ගත්තේ නැත්නම් ඔබ රුපියල් 5000ක විතර දැනට තියෙන ගණනය කිරීම අනුව රුපියල් 5000ක විතර පාඩුවක් ලැබනවා නිස්කාරණේ මුළු ජීවිත කාලෙට. ඔබත් එක්ක එකටම ආපු අය ප්‍රොසීඩියකට ග්‍රේඩ් 2 යනකල් හිටියොත් එහෙම ඔබට එතන පහුවෙලා අවුරුද්දක් ඇතුළතදී ග්‍රේඩ් 1 ඔබ විභාගේ පාස් වුණොත්. එතකොට ග්‍රේඩ් 1 එකයි
ග්‍රේඩ් 3 එකේ නා අතරයි ලොකු ગેප් එකක් තියෙනවානේ. එතකොට ඒ ඒ පාඩුව ඔබට ඊළඟ සියලුම උසස් වීම වලදී බලපානවා. ඒක නිසා මේක හොඳ අවස්ථාවක්. මේක ලොකු අමාරු වැඩකුත් නෙවෙයි. මේකට පොඩි කැපකිරීමක් කරලා මේ දවස් දෙක තුනක් මහන්සි වුණත් පුළුවන් මේක ගොඩ දාගන්න. එතකොට අපි ඔබට උදව් කරනවා. ඒ වගේම තමයි දැන් මම නිවාඩු වර්ග ගැන කිව්වේ. ඊළඟට සිද්ධි අධ්‍යයනයත් තුළින් පිළිතුරක් ගොනු කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් ගන්න පුළුවන් විනය කාර්ය පරිපාටිය. යම් කිසි සොරකමක් සිද්ධ වෙලා වයර් රෝඩයක් වගේ දෙයක් ගේට්ටුවට අරන් ගිහිල්ලා ගේට්ටුවෙන් අහුවෙලා ලොකු කලබගෑනියක් කතන්දරයක් කියනවා දැන් පනෑන්ඩෝ මහතා ගැන. එහෙම දීලා දීලා තමුන් ඒ ගැන හොඳ අධ්‍යයනයක් කරනවා. මොකද්ද මේ වෙලා තියෙන්නේ? මොහු දැන් මේ කුමන වරදක්ද කරලා තියෙන්නේ? එතකොට මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග කුමක්ද කියලා ප්‍රශ්න එනවා. එතකොට ඔබ දැනගත යුතුයි ක්‍රියාමාර්ග කියන්නේ. එහෙමත් නැත්නම් ඔබගෙන් කෙලින්ම අහන්න පුළුවන් මූලික විමර්ශනයකට අදාළ කටයුතු කරන්න කියලා. ඊළඟට විධිමත් විනය පරීක්ෂණයක් ගැන දක්වා කටයුතු ඔබ දැනගෙන සිටිය යුතුයි. ඉතින් මම මේ යටි කාරණා කීපයක් ගැනයි මේ සඳහන් කරේ. මේවා සම්බන්ධයෙන් ඔබ දැනටමත් දන්නවා නම් ඔබ විභාගයේ සමත්. කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට ඊට අමතරව තමයි විශ්වවිද්‍යාලයේ පාලක බල මණ්ඩල ඒවා ගැන, එතකොට නිලධාරීන් ගැන, දැන් ඒවා ගැන ඔබ මේ වෙන විටත් දන්නවා, විශ්වවිද්‍යාලය ගැන දන්නවා, අමාත්‍යවරයාගේ බලතල ගැන දන්නවා, ඊට අමතරව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ගැන දන්නවා. මේ ග්‍රේඩ් 2 එක්සෑම් එකට ඒ ප්‍රමාණයක් තියෙනවා, ඒ සීමාවක් තියෙනවා. AR එක්සෑම් එකට ඊට වඩා ඔබට ගියපු ස්ථාවර කමිටු, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අමාත්‍යවරයාගේ බලතල, ඒ ආදි වශයෙන් නොඑක් දේවල් තියෙනවා. ඒවා ඉතාම ගැඹුරින් අධ්‍යයනය කළ යුතු වෙනවා. දැන් මා ඔබට පැහැදිලි කරගෙන යන්නේ තනතුරක් ඇති කිරීම සම්බන්ධයෙන් වර්තමානයේ සිදුවලා තියෙන වෙනස්කම් එක්ක, නව චක්‍රලේඛන එක්ක අපි කොහොමද ඒක කරන්නේ කියලා අපි ටිකක් සාකච්ඡා වාර්ගයෙන් යමු. ඔබට මා කතා කරන වේගය ටිකක් අඩුවෙන් මම කතා කරන්නම්. අදාළ කර්ම කාරණා දිය යුතු අවස්ථාවේ ඔබ ඒවා සටහන් කරගන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එකත් දැන්ට රෙකෝඩින් වෙනවා. ඒක අපි ඉදිරියේදී ෂෙයා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒකත් බලා ගන්න පුළුවන්. ඒ වගේමයි විශේෂයෙන් මම කිව්වොත් අලුත් තනතුරක් ඇති කිරීම සම්බන්ධයෙන් අපි දැනගත යුතු කාරණා බොහොමයක් තියෙනවා. අලුත් චක්‍රලේඛන විධිවිධාන යටතේ ඔබ දැනටමත් දන්නවා කම්පරු තනතුරු, ඒ කියන්නේ PL කාණ්ඩයේ තනතුරු සඳහා බඳවා ගැනීම අත්හිටවලා තියෙනවා. ඒ කියන්නේ කළමනාකරණ සේවා චක්‍රලේඛ 2020 චක්‍රලේඛ ප්‍රකාරව දැන්ටමත් ඒවා බඳවා ගන්නේ නැහැ. ඒ වෙනුවට අපිට කියලා තියෙන්නේ සේවක පිරිස් බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක දෙපාර්තමේන්තුවෙන් ඒ පිරිස් ගන්න කියලා. ඉතින් ඒක ඔය වචනේ ඇහුවේ සමහර අය දැන් වෙන්න පුළුවන්. ඒක නිසා අපි මේ පිළිබඳව ඉතා පැහැදිලිව කියන්නම්. මොකද මේක ඉලක්කගත ප්‍රශ්නයක් නිසා. ඒ කියන්නේ මෙතනදී පසුගිය වසරවල මම අහලා දැකලා තිබුණා එක ප්‍රශ්නයක් තිබුණා අලුතෙන් සේවකේ බඳවා ගන්න පාලක සභාව නිර්දේශ කර ඇති අවස්ථාවක එතනින් එහාට කටයුතු කිරීමට ලිපියක් සකස් කරන්න කියලා තිබුණා. එහෙම ප්‍රශ්නයක් තිබුණා, ඔබට මතක ඇති. එතකොට දැන් ඔබ දැනගෙන සිටින්න ඕනේ මේක කෙරෙන පාත් එක කොහොමද මේක යන්නේ, කොහොමද කෙරෙන්නේ කියලා. ඒකට උත්තරයක් ලියන්න. තවත් අවුරුද්දක තිබුණා අර ඉහතින් මම පටන් ගන්නකොටම කිව්වා වගේ කාර්මික නිලධාරී තනතුරක් වෙනස් කිරීම. වෙනස් කරලා වෙනත් තනතුරකට බඳවා ගැනීම. එතකොට මෙතනදී ඔබ අවධානයෙන් සිහි තබා ගත යුතු වෙනවා සමාන්තර තනතුරු දෙකක් නම් කාර්මික නිලධාරීම තනතුරක් එක කාර්මික නිලධාරී තවත් ඔඩියෝ විෂුවල් ටෙක්නිකල් ඔෆිසර් කෙනෙක් බවට පත් කරනවා නම් එතන සමාන්තර තනතුරු දෙකක් තියෙන්නේ. එතකොට ඒවා සමාන්තර වැටුප් තලවල තියෙන්නේ. එතනදී තනතුරු සමාන්තර කිරීමක් පමණයි සිද්ධ වෙන්නේ. ඒ කාර්ය සරලයි. නමුත් මේ සියල්ල අන්තිමේට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට ඒ සියල්ල පත්වීම් කිරීමෙන් පස්සේ දැනුම් දිය යුතු වෙනවා දැන් අලුත් ක්‍රමය අනුව. එතකොට ඊළඟ කාරණය අපි දැන් අපි කතා කරමින් සිටින ආකාරයෙම තවත් ප්‍රශ්නයක් ගොඩනගන්න පුළුවන්. ඒ කියන්නේ ඇකඩමික් තනතුරක් ඇති කිරීම සම්බන්ධයෙන්. දැන් අනධ්‍යයන තනතුරක් ඇති කිරීම සම්බන්ධයෙන් ඔබ දන්නවා. අධ්‍යයන තනතුරක් ඇති කිරීම සම්බන්ධයෙන් යන ක්‍රමවේදයක් තියෙනවා. දෙපාර්තමේන්තුවක අවශ්‍යතාවය මත
අධ්‍යයන තනතුරක් ඇති කරනවා දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් ඒ අවශ්‍යතාවයන් සියල්ල ඉදිරිපත් කරවි පීඨාධිපතිට. එතකොට පීඨ මණ්ඩල තියෙනවා පීඨ සභා තියෙනවා. එතකොට මේ වලේ මේ හරහා අනිවාර්යෙන්ම සනාතන සභාවට දැමිය යුතුයි අධ්‍යයන තනතුරක් සම්බන්ධයෙන් සනාතන සභාවෙන් පාලක සභාවට දක්වා යනවා. ඒ වගේ අනුමැතියින් ලැබිලා යන ක්‍රියාදාමයක් තියෙනවා. එතකොට මම ඔබට දැනට දැන් ඒ ක්‍රියාදාම ඒ විදිහට ගිහින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ගිහිල්ලා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් රේකී අමාත්‍යාංශයේ ලේකම් හරහා යා යුතුයි කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට. ඔය ක්‍රියාවලිය සිද්ධ වෙලා ආපසු ඒ විදිහටම සිද්ධ වීගෙන ආපසු ආවන් පස්සේ තමයි බඳවා ගැනීම හැකියාව තියෙන්නේ. ඒක නිසා අපි දීර්ඝ වශයෙන් මේක සාකච්ඡා කරමු. මේ තුලින් විශාල පරාසයක් තුල යමක් අවබෝධ කරගැනීමේ හැකියාව තියෙනවා. බොහෝ විට හැම වර්ෂයකම මේ හා සමාන්තර ප්‍රශ්න අහලා තියෙනවා. ඒක නිසා මේ අවුරුද්දෙත් එමෙනි ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒක නිසා ඊට සූදානමින් මම කියන දේ සටහන් කරගන්නවා නම් වැදගත් වෙනවා. දැන් අපි කිව්වොත් විශ්වවිද්‍යාලයක දෙපාර්තමේන්තුවක තනතුරක් ඇති කිරීමේදී දෙපාර්තමේන්තුව ඊළඟට පීඨය ඊළඟට උපකුලපති මේ විදිහට දැන් දෙපාර්තමේන්තුවක නම් පීඨයේ පීඨාධිපතිවරයා උපකුලපතිට ඒක යොමු කරනවා. උපකුලපතිවරයා ඒක ලේකකාධිකාරිට දැනුම් දීලා අදාළ ප්‍රොසීඩියස් ෆලෝ කරලා කරන්න සුදුසු කරන්න පුළුවන්ද කියන දේවල් සියල්ල අධ්‍යයනය කරලා එතනින් පස්සේ පාලක සභාවට යොමු කරනවා. පාලක සභාවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යොමු කරනවා. එතකොට ඉතනින් පස්සේ රේකී අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමු කරන්න ඕනේ. ඉතනින් පස්සේ ඒ හරහා මුදල් අමාත්‍යාංශයේ පිටවලා තියෙන කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට යොමු කරනවා. ඒ වගේම තමයි විශ්වවිද්‍යාල විද්‍යායතන වල ඇත් ඉන්නා මෙතන. එතකොට විශ්වවිද්‍යාල විද්‍යායතන එක ඕක කරන්නේ පොඩි වෙනසක් තියෙනවා. ඒකේ අර කළමනාකරණ මණ්ඩලයක් තියෙනවානේ. ඒකේ කරන්නේ විශ්වවිද්‍යාල විද්‍යායතනයේ අධ්‍යක්ෂකවරයා නැත්නම් අංශ ප්‍රධානවරයෙක් අධ්‍යක්ෂකවරයාට ඒක යොමු කරන් පස්සේ කළමනාකරණ මණ්ඩලයට යොමු කරලා එතනින් පස්සේ කෙලින්ම උපකුලපතිවරයාට යනවා. කවුන්සිල් නොගියත් උපකුලපතිවරයා හරයා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යැවීමේ හැකියාවක් තියෙනවා. එතකොට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ගියන් පස්සේ රේකී අමාත්‍යාංශය හරහා ඒ කියන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්තනින් යැවිය යුතු වෙනවා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව. මේක තමයි ක්‍රමවේදය. කාලින් කාලට පොඩි පොඩි වෙනස්කම් කරනවා. ඒ කියන්නේ ලේකම්වරයා යම් නියෝගයක් නිකුත් කරලා ලේකම්ගේ අත්තන අවශ්‍ය නැහැ කියලා යවන්නත් හැකියාව තිබිච්ච වගවානුන් තියෙනවා. නමුත් මේ ක්‍රමවේදය වර්තමානයේ අනුමත වෙලා තියෙන ක්‍රමවේදය. ඔබ මේ පාත් එක දන්නවා නම් ඔබට ලියුම සකස් කරන්න දුන්නාම ඔබ දන්නවා මේ ලිපිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් පස්සේ ගරු උසස් අධ්‍යාපන අමාත්‍ය ලේකම්වරයා හරහා යා යුතුයි අධ්‍යක්ෂ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට කියලා දැනගන්න. එතකොට ඔබට ඒ ලකුණු ටික හිමි වෙනවා. මේ ලියුම ඇතුලේ තියෙන කරුණු කාරණා වලට වඩා මේ ලකුණු දීමේදී සැලකිල්ලට ගන්නේ ඔබේ සියලු කාරණා ගැන අවබෝධයක් තියෙනවද, නිවැරදිව ඒවා කරනවද කියන කාරණේ සම්බන්ධයෙන්. ඊළඟට අපි දැන් මේ සම්බන්ධයෙන් තව දීර්ඝව සාකච්ඡා කළ යුතු නිසා මම ඔබට කියන්නම්. කර්ම වටේ වශයෙන් සටහන් කරගන්නවා නම් දැන් පුද්ගලයෙකු විශ්‍රාම ගිය විට දැන් පසුගිය කාලෙ හොඳටම දන්නවා කෙනෙක් විශ්‍රාම ගියන් පස්සේ ඒ තනතුර අහෝසි වුණා වහා සමාන වෙලා තිබුණා කාලය. අය නැවත අලුතෙන් ඊට මේ අනුමැතියින් අරගෙන තමයි බඳවා ගැනීමේ කාර්යය කරන්නේ. එතකොට දැන් මේ අවුරුද්දේ කෙනෙක් අගෝස්තු මාසයේ විශ්‍රාම යනවා නම් ලබන අවුරුද්දත් පහ වෙනවා ඔහු වෙනුවට කෙනෙක් බඳවා ගන්න. ඒ නිවැරදි කාර්ය ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා වර්තමානයේදී ඔය 2020 විශ්ව චක්‍ර ලේඛනයේ මගින් ඊට අවස්ථාවන් සැරසීලා තියෙනවා. විශ්‍රාමක ගියොත් එහෙම කෙනෙක් එතන ඒ තනතුර අර කාඩ් එකෙන් අහෝස්ති වෙන්නේ නැහැ. ඒ වෙනුවට මූල්‍ය ප්‍රතිපාදන තියෙනවා නම් ඒ අදාළ ක්‍රමවේදයන් අනුව බඳවා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ කරුණු කාරණා යටතේ මම එකින් එකට වැදගත් වෙන කාරණා කියන්නම්. දැන් වර්තමානයේදී මේ සියල්ල වෙනස් වෙලා තියෙන නිසා මේ අලුත් චක්‍ර ලේඛනය අනුව ප්‍රශ්නයක් එන්නත් අවස්ථාවක් තියෙනවා. ඒක නිසා මේක සටහන් කරගන්නවා නම් හොඳයි. රාජ්‍යාංශයේ විශේෂයෙන් රාජ්‍යාංශයේ අනුමත තනතුරු වලට බඳවා ගැනීමේ හෝ රාජ්‍යාංශයේ අනුමත තනතුරු වලට බඳවා ගැනීමේ හෝ පුරප්පාඩු පිරවීමේ වගකීම
අදාළ රේඛීය අමාත්‍යාංශයේ ලේකම්. එතකොට රාජ්‍යාංශයේ අනුමත තනතුරු වලට බඳවා ගැනීමේ හෝ පුරප්පාඩු පිරවීමේ වගකීම අදාළ රේඛීය අමාත්‍යාංශයේ ලේකම්ට පැවරිලා තියෙනවා. එතකොට මේක ඉතා වැදගත් තත්ත්වයක්. එතකොට ඒ අදාළ රේඛීය අමාත්‍යාංශයේ ලේකම්ට හැකියාව තියෙනවා අත්තන යොමු කරලා යවන්න. නැත්තම් පළාත් පාලන සිද්ධියක් නම් පළාත් ලේකම්වරයාට ඒක හැකියාව තියෙනවා. අපි විශ්වවිද්‍යාල නිසා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඒ අවස්ථාව දැනට පැවරිලා තියෙනවා. ඒ වගේමයි යම් ආයතනයක තනතුරු කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙතින්ද ඊට අදාළව සේවා ව්‍යවස්ථාවන් එහෙමත් නැත්නම් බඳවා ගැනීමේ පටිපාටීන් අදාළ පරිදි රාජ්‍ය සේවා කොමිෂන් සභාව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව පළාත් ආණ්ඩු කාර්යවරයා විසින් අනුමත කරලා තියෙනවා නම් මීට පෙර අනිවාර්යයෙන්ම ඒ අනුමත කරලා තියෙනවා නම් ඒ පුරප්පාඩු පිරවීම සඳහා නැවත කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු නැහැ. ඒ කියන්නේ මම ඉහතින් සඳහන් කරපු ඔය විශ්‍රාම යන පුද්ගලයෙක් සම්බන්ධයෙන් කලින් අනුමැතියක් අරන් තියෙන ඒ තනතුරු සඳහා නැවත අනුමැතිය ගන්න අවශ්‍ය නැහැ කියන එක මෙවර පැහැදිලිව දීලා තියෙනවා. එතකොට මේ තත්ත්වයන් මත සිද්ධියක් දෙන්න පුළුවන්. සිරියලතා මහත්මිය විශ්‍රාම ලබනවා මේ අහවල් දින. එතකොට ඇයගේ කාර්ය අනිවාර්යෙන් ඉටු කළ යුතු කාර්යයක් වෙනවා. එතකොට මේ සඳහා වෙනත් සේවකයේ යොදවීමේ හැකියාවක් නැහැ කියලා අපට සිද්ධියක් දෙන්න පුළුවන්. එතකොට ඒ වෙනුවෙන් ආයතනීය වශයෙන් ගත යුතු ක්‍රියාමාර්ග කුමක්ද? දැන් මේ අනිවාර්යෙන් මෙයා අගෝස්තු මාසේ විශ්‍රාම යනවා නම් කළ යුත්තේ කුමක්ද කියලා කිව්වහම දැන් මේ අලුත් විධිවිධානය යටතේ කෙනෙක් විශ්‍රාම යනවා නම් මාස 3කට කලින් පුළුවන් ඔහු හෝ ඇය වෙනුවෙන් බඳවා ගැනීමේ කාර්යයක් අලුත් නවපත් කිරීම බඳවා ගැනීමට අදාළ කටයුතු කරගෙන යන්න. ඉස්සර නම් එහෙම බෑ. නමුත් දැන් ඒ ප්‍රතිපාදනයන් ලැබිලා තියෙනවා. ඒ අනුව පුළුවන් කෙනෙක් විශ්‍රාම යනවා නම් එතන පුරප්පාඩුවක් ඇති වෙනවා නම් ඒ වෙනුවට කෙනෙක් යෙදවීමට හැකියාවක් නොමැති නම් අනිවාර්යෙන් ඒ බඳවා ගැනීමට අදාළව මාස 3කට කලින් අදාළ සූදානම් වීම කළ යුතු වෙනවා. ඒ වගේමයි සියලුම බඳවා ගැනීම හා පුරප්පාඩු පිරවීම අනුමත සේවා ව්‍යවස්ථාවට එහෙම නැත්නම් බඳවා ගැනීමේ පරිපාටියට අනුකූලව සිදු කළ යුතුයි. ඒ කියන්නේ ඒ පැරණි නිර්දේශයන් විශ්වවිද්‍යාල පද්ධතියට දීලා තියෙන බඳවා ගැනීමේ පරිපාටි හා නිර්දේශයන් අනුව අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඒවා වෙනස් කිරීමේ අයිතියක් කාටවත් නැහැ. එහෙම වෙන අවශ්‍යතාවයේ මත සුදුසුකම් අඩු මෙහෙමත් නැත්නම් කාර්යයට සුදුසු නැති අය එහෙමපත් කිරීමේ බලයක් පැවරිලා නැහැ. වැරදීමකින් හෝ එසේ සිදු වුවොත් අනිවාර්යෙන්පත් කිරීම බලධාරයා පෞද්ගලික වගකීම් යුතුවන්නේය. පත් කිරීම බලධාරයා මේ කියන කොන්දේසි වලට යටත් නොවී යම්පත් කිරීමක් කරලා තිබුණොත් පෞද්ගලික වගකීම් යුතු වෙනවා. ඉතින් ඊළඟ කාරණේ තමයි භාණ්ඩාගාරයේ අරමුදල් යොදවමින් සිදු කරන ලබන බඳවා ගැනීම හෝ පුරප්පාඩු පිරවීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන එම කටයුතු ආරම්භ කිරීමට පෙර වෙන් කරවා ගත යුතුය. ඒ කියන්නේ අනිවාර්යෙන්ම ඔබ අපි දන්නවා යම්කිසි නව බඳවා ගැනීමක් සිදු කිරීමට කලින් ඒ කාර්යයන් සිදු කිරීමට කලින් අනිවාර්යෙන්ම සේවක සංඛ්‍යා ලේඛනයේ අදාළ අනුමැතියන් ලබා ගන්නවා. ඒ කියන්නේ කාඩ් එක ඇප්රූව් වෙලා තියෙන්න ඕනේ, මුදල් වෙන් වෙලා තියෙන්න ඕනේ. ලබන අවුරුද්දේ බඳවා ගන්නවා නම් මේ අවුරුද්දේ ප්‍රොපෝසල් බජට් වලට දාලා ඒ අනුමැතියන් කටයුතු ටික කාර්යාල මට්ටමින් කරනවා. දැන් මෙතනදී විශ්වවිද්‍යාලයක මේ කරන ක්‍රියාවලීන් වල අභ්‍යන්තරයේ මෙවැනි විශාල වැඩ කොටසක් සිද්ධ වෙනවා. මේ සියල්ල කරන්නේ මේ මාණ්ඩලික ශ්‍රේණියේ අයයි, මේ කළමනාකරණ සේවා අංශයේ මේ අදාළ තනතුරු වල අයයි. ඉතින් ඒ අය තුලින් මේවා එක එක කිනා විෂයපතයන් බෙදාගෙන වෙනම කරනවා. කරාට ඒක මේ සිස්ටම් එකට යනකොට විශාල වැඩ කොටසක් මේ අභ්‍යන්තරයේ මේ සේවකයන් පිරිසෙන් වෙනවා. එතකොට මේ මෙතනදී විභාගෙදී සලකලා බලන්නේ මේ කරුණු ගැන ඔබ දන්නවාද කියන කාරණයයි. ඊළඟට තවත් එකක් තියෙනවා. දැන් ස්වයන් මූල්‍ය
ඒ කියන්නේ ඉපෙයින් මත කරන ආයතන තියෙන තමන්ටම තමාම විසින්ම ස්වයන් මූල්‍ය රාජ්‍ය ආයතන තියෙන රජයට ඒ වලින් මුදල් උපයන රාජ්‍ය ආයතන ඒවා හරහා කරන තනතුරුපත් කිරීමකදී වුණත් ඒ අදාළ අනුමැතියන් තියෙන්න ඕනේ ඔවුන්ගේ ව්‍යවස්ථානුකූල බලයන් තියෙන මොකද ඒ කොටස අපිට වැදගත් නොවන නිසා මා ඊළඟ එකට යන්නම් බඳවා ගැනීම ගැනීම හා පුරප්පාඩු පෙරවීම කළ යුත්තේ කලමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අදාළ තනතුරට ලබා දී ඇති වැටුප් හෝ වැටුප් කේත යටතේ පමණක් වන අතර එක් එක් ආයතනයේ විසින් කාර්ය මණ්ඩල වැටුප් හා දීමනා තීරණය කිරීම සිදු නොකළ යුතුය. එතකොට අපි දන්නවා විශ්වවිද්‍යාලයෙන් විශ්වවිද්‍යාලයට වෙනස් විශ්වවිද්‍යාලයෙන් විශ්වවිද්‍යාලයට පරිපාලනමය දේවල් වෙනස් වුණාට තනතුරු සමාන්තරව තියෙන්නේ කලමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සමස්තයක් වශයෙන් මුළු ලංකාවේම තනතුරු සම්බන්ධයෙන් ඔවුන් ලේඛනගත කරලා නිවැරදිව මේ තනතුරු හා තත්ත්වයන් අදාළව වැටුප් පියවරවල තබලා ඒ කරන ඒ ආයුරින්ම ඒවා වෙනස් නොකළ යුතුයි ඒ දෙන වැටුප් හා දීමනා ඒ අදාළ තනතුරට ගැළපිය යුතුයි ඒ වෙනස් විදිහකින් යම් කිසි වාර්තාවයකට සැලකිල්ලක් දක්වන්න බැහැ වෙනත් විදියකින් එක පාර්ශවයක් විසින් එහෙම වෙනස් වෙන්නේ නැහැ සමානයන් අතර සමාන තාවයන් තබල වැටුප් ගලපන්න කියන එක කියනවා එහෙම වැරද්දකින් හෝ සිදුවිය නොහැකි එය ඒ සියලුම තනතුරු වලට අදාළ වෙන පරිදි තමයි නියෝගය නිකුත් කරලා තියෙන්නේ ඊළඟට අනුමත කාර්ය මණ්ඩලයේ සේවකයන් විශ්‍රාම යාමේදී අදාළ පුරප්පාඩුව පිරවීම සඳහා විධිමත් පරිදි අනුප්‍රාප්තික සැලැස්මක් සෑම ආයතනයක් විසින්ම සකස් කරගත යුතුය. ඊළඟ කාරණය එම සැකැස්ම අනුව කටයුතු කළ නොහැකි අවස්ථාවලදී පමණක් අදාළ සේවකයන් විශ්‍රාම යාමට මාස 3කට පෙර ආයතනයේ අවශ්‍යතාවය අනුව බඳවා ගැනීම සඳහා අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කළ යුතුයි. මම අර මුලින් උත්සාහ කීවා යම්කිසි සේවකයෙක් විශ්‍රාම යනකොට ඒ රාජකාරිය බිඳ නොවැටි රටේ ආර්ථිකයට බලපානවා සමාජයට බලපානවා සමස්තයටම බලපානවා යම්කිසි ස්ථානයක එක තැනක බිඳ වැටීමක් එහෙම බිඳ වැටි පවත්වාගෙන යාමට යම් වැඩපිළිවෙළක් යෙදීමට නොහැකි වෙනා අනිවාර්යයෙන්ම ඒ සේවකයා විශ්‍රාම යාමට මාස 3කට කලින් සැලසුම් සහගතව බඳවා ගැනීමට අදාළ කටයුතු කරලා තිබිය යුතුයි ඒ සේවකයා විශ්‍රාම ගියයින් පස්සේ තමයි බඳවා ගැනීමේ කාර්ය කළ යුත්තේ ඒ වගේම තමයි නව තනතුරු ඇති කිරීම සම්බන්ධයෙන් දැන් මම මේ විස්තර කිරීමෙන් පස්සේ ඔබට කියනවා නව තනතුරක් ඇති කිරීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ගය. එතකොට කාලීන සේවා අවශ්‍යතාවයන් අනුව සේවක සංඛ්‍යාව සඳහා සංශෝධනයන් අවශ්‍ය වන විට අදාළ ආයතනය විසින් නවීන තාක්ෂණය භාවිතයෙන් වඩා කාර්යක්ෂම ලෙස සහ ඵලදායි සේවාවක් ලබා දීමට අවශ්‍ය අවම තනතුරු සංඛ්‍යාවක් හඳුනාගෙන කලමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබා ගත යුතුයි. දැන් අලුතෙන්ම තියෙන තත්ත්වය තමයි දැන් ඔබ කලමනාකරණ සේවයට පත් කරා. කලමනාකරණ සහකාර සේවයට ඔබ දැන් පත් කරනවා. එතකොට ලිපිකාර කියන එකට වඩා ඒක වෙනස් කරලා තව වගකීම් පවරලා තවත් කාර්යයන් බොහොමයක් ඔබ විසින් ඉටු කරවා ගැනීමට අදාළව තමයි සැලසුම් කරේ. ඒ වගේම තමයි දැනට කියන්නේ නව තනතුරක්වත් ඇති කරනවා නම් ඒ තනතුර ඇති කිරීමේදී විශ්වවිද්‍යාල පද්ධතියේ තමා ඒ කියන්නේ ඒයින් අර දැනට දැන් අපි උදාහරණයක් ගත්තොත් ටෙක්නිකල් ඔෆිසර් කෙනෙක් සිටිනවා. ඊට අමතරව මම කාර්මික නිලධාරීවරයෙක් සිටිනවා. කාර්මික නිලධාරීවරයාගේ තනතුර අයින් කරලා අංශ ප්‍රදාන විසින් අධ්‍යයන සහායක තනතුරක් ඇති කරගන්නවා. එතකොට ඒ ඇති කරගත්තාම අර කාර්මික නිලධාරියාගේ වැඩ කොටසයි අධ්‍යයන සහායකයාගෙන් සිදුවන කොටසයි දෙකම නව තාක්ෂණික මාර්ග යොදවලා තවත් සේවකයෝ දෙන්නේ තුන් දෙනෙක්ගේ වැඩ කටයුතු පවා කිරීමට පුළුවන් විදිහේ යෝජනාවක් තමයි අනුමත කරන්න එවන්න කියලා කලමනාකරණ සේවා දෙපාර්තමේන්තුව ඉල්ලනවා. එතකොට ඊළඟ තවත් වැදගත් කාරණයක් වර්තමානයේ සිදුවෙමින් පවතිනවා ප්‍රාථමික සේවා ගණයේ ඒ කියන්නේ PL ගණයේ ප්‍රාථමික සේවා ගණයේ PL ගණයේ තනතුරු සඳහා අවශ්‍ය සේවක පිරිස
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව අවශ්‍ය සේවක පිරිස් බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව මගින් ලබා දීමට තීරණය කරලා තියෙනවා. එතකොට එතකොට ඔබ දන්නවා වර්තමානයේ එවැනි වැඩපිළිවෙලක් රටතුල ක්‍රියාත්මක වෙනවා. ඒ සේවකයෝ තමයි ගණ්ඩද කියලා තියෙන්නේ. ඒ නිසා අර ප්‍රාථමික සේවා ගණයේ තනතුරු PL කාණ්ඩයේ ගණයේ තනතුරු සඳහා බඳවා ගැනීම తాවකාලිකව අත්හිටවලා තියෙන එක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම එතකොට ඒ තනතුරු වලට බඳවා ගැනීමේදී රජයේ විසින් අපි ඒ තනතුරු වලට පුරප්පාඩු තිබුණාම අපි දැන්විය යුතුයි. දැන්වුවාම රජයේ විසින් ඒ සුදුසු අය එවනවා. එතකොට ඒ අනුව තමයි බඳවා ගැනීමේ කාර්යය වර්තමානයේදී සැලසුම් කරලා තියෙන්නේ. PL කාණ්ඩය කියන්නේ ප්‍රාථමික සේවා ගණයේ තනතුරු සඳහා. ඊළඟට ප්‍රාථමික සේවා ගණයේ සේවකයෝ අනුමත සේවා ව්‍යවස්ථා හෝ බඳවා ගැනීමේ පටිපාටි ප්‍රකාරව අභ්‍යන්තර උසස් වීම මගින් අදාළ පුරප්පාඩු පිරවීම සඳහා අවස්ථාව සලසා දී ඇතනම් ඒ අනුව කටයුතු කළ යුතුයි. ඒ කියන්නේ ප්‍රාථමික සේවා ගණයේටම ඇතුළත් වෙන දැන් විශ්වවිද්‍යාලයක නම් ඔබ දන්නවා විද්‍යාගාර සහායක මහත්මයෙක් ඉන්නවා. එතකොට දැන් තව කාර්යාල කාර්ය සහායකවරු ඉන්නවා. දැන් කාර්යාල කාර්ය සහායකවරුන්ට උසස් වීමක් තමයි විද්‍යාගාර සහායක තනතුරකට නැත්නම් පුස්තකාල සහායක තනතුරකට පත් වීම. එවැනි අවස්ථාවකදී අර කියන බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවෙන් ගත යුතු නැහැ. විශ්වවිද්‍යාල පද්ධතියේ කාර්ය පරිපාටියන් අනුව උසස් වීම කියලා සඳහන් කරලා අභ්‍යන්තර කැඳවීම් වලින් බඳවා ගත යුතුයි කියන කාරණා තියෙනවා. දැන් සමහර විශ්වවිද්‍යාල වල මේ වර්තමානයේ ඒවා වැරදියට පරිහරණය කරලා තියෙනවා. ඒක වැරදි. මේ චක්‍රලේඛන ප්‍රකාරව අභ්‍යන්තරව උසස් වීම තියෙන දේවල් ඒ සේවකයන්ට ගත හැකි අයුරින් කටයුතු කළ යුතු වෙනවා. ඊළඟ කාරණේ තමයි එහෙම නැතිනම් අනිකුත් සියලුම අවස්ථාවන්හිදී බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව වෙතින් අදාළ සේවා සපුරා ගැනීමට කටයුතු කරන්න කියලා නියෝගය නිකුත් වෙලා තියෙනවා. එතකොට ඊළඟ කාරණයක් වැදගත් කාරණයක් මම ඔබට කියන්නම්. සෑම බඳවා ගැනීමක්ම හෝ පුරප්පාඩු පිරවීමක්ම සිදු කිරීමෙන් පසු සෑම බඳවා ගැනීම හා පුරප්පාඩු පිරවීම සිදු කිරීමෙන් පසු ඊට අදාළ විස්තර කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සහ ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත යොමු කරන්න ඕනේ. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව හා ජාතික අයවැය සේවා දෙපාර්තමේන්තුව මේක ආයතනාංශයෙන් සිද්ධ වෙනවා. ඔබ දන්නේ නැති වුණාට මේ කාර්යයන් සිද්ධ වෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට මේ පත්තින් සම්බන්ධයෙන් දැනුම් දීමේදී එතනින් පස්සේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට ඒ හරහා ඒවා යොමු වෙනවා. එතකොට මේ විදිහට දැනුම් දිය යුතුයි. ඒ කාර්ය වෙනවා. ඊළඟ කාරණේ තමයි මේවට පටහැනිව ක්‍රියා කරන්නේ නම් පත් කිරීම් බලධරයා එහෙමත් නැත්නම් ආයතන ප්‍රධානියා පෞද්ගලිකව වගකිය යුතුයි කියලා මේකේ නිර්දේශයන් ඉදිරිපත් වෙලා තියෙනවා. එතකොට අපි දැන් මෙතනදී මා ඔබට පැහැදිලි කරේ නවපත් කිරීමක් එහෙමත් නැත්නම් නව බඳවා ගැනීමක් තනතුරක් ඇති කිරීමක් එහෙමත් නැත්නම් ඒ තනතුරක් අහෝසි කිරීමක් සම්බන්ධයෙන් හොඳ පැහැදිලි අවබෝධයක් ඔබට තිබිය යුතු වෙනවා. ඒ කියන්නේ දැන් අපි දන්නවා දැන් මම කේස් එකක් විදිහට ඔබට කිව්වොත් අර උදාහරණෙම ගත්තොත් එක්තරා දෙපාර්තමේන්තුවක් තියෙනවා. මේ දෙපාර්තමේන්තුවේ සේවය කරන කාර්මික නිලධාරියෙක් අයින් කරලා ඒ වෙනුවට අධ්‍යයන සහායක තනතුරක් ඇති කරගැනීමේ අවශ්‍යතාවය අංශ ප්‍රදානට තියෙනවා. එතකොට මේ ක්‍රියාවලිය කොහොමද සිද්ධ කරන්නේ? දැන් මෙතනදී බැලූ බැල්මට කාර්මික නිලධාරියයි අර කියන අධ්‍යයන සහායක තනතුරේ සිටින පුද්ගලයයි දෙදෙනාම සමාන්තර ශ්‍රේණියක නෙවෙයි සිටින්නේ. එතකොට මෙතනදී තමුන් ඇත්ත වශයෙන් මේ වෙලාවේ 30ට ගත යුතුයි. සමාන්තර ශ්‍රේණියක නම් ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. මැසේජ් එනවා ගොඩක්. පොඩ්ඩක් විනාඩියක් දෙන්න.
ඔව් මේ ප්‍රශ්නයක් අහලා තියෙනවා මේක සමහර අයට හිතනවා ඇති මේ විස්තර කරන්නේ කෝඩ් එකට අනුවද නැතිනම් අනතට අනුවද කියලා අහනවා ඔබ විශේෂයෙන් දැනගත යුතුයි ඔය කෝඩ් එකයි පනතයි දෙක පාඩම් කරුවට මේ විභාගයේ සමත් වෙන්න අපහසුයි ඔබ ලියන උත්තර ඊට සම්බන්ධ වෙන්නේ නැහැ මේ ක්‍රියාවලිය තුල ඔබ උපයෝගී කරගන්න ආකාරය අනුවයි වෙන්නේ නමුත් මේ සියල්ල මේ කියන්නේ චක්‍රලේඛන අලුතෙන් නිකුත් වෙලා තියෙන චක්‍රලේඛනකට අනුව තමයි මම මේ කරු කියන්නේ ওই කෝඩ් එකේ තියෙන දේවල් යල් පැන ගිහිල්ලා තියෙන්නේ ඒ කාරණා පාඩම් කරලා මේවා කරන්න බෑ මම දැක්ක පෝස්ට් එකක් දාලා තිනවා අර මේ විභාග පැවැත්වීම සම්බන්ධයෙන් මාස 3කට කලින් ඔය දැනුම් දී යුතුයි කියන කාරණා ඔවා සියල්ල අලුත් වෙලා තියෙන්නේ ඒවට අදාළව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් ඒට අදාළ අභ්‍යන්තර අනුමත කිරීම් චක්‍රලේඛන අනුමත කිරීම් දේවල් ඒ කියන්නේ විධාන රීති හදලා තියෙනවා ඒක නිසා ඒවා හුඟක් සංශෝධනය වෙලා තියෙනවා අපි මේවා පරිස්සමෙන් පරිහරණය කරන්න ඕනේ ඔබට බලන්න ඕන නම් මේ සම්බන්ධයෙන් මම කියන සර්කියුලර් නම්බර් එක විශ්ව කළමනාකරණ සේවා චක්‍රලේඛ 2020 ඔබ බලන්න ඒක තව සංශෝධනය වෙලා නැහැ ඒ සර්කියුලර් එක අහන සර්කියුලර් නම්බර් එක කියන්න පුළුවන්ද කියලා ඇහුවා සර්කියුලර් නම්බර් එක තමයි කළමනාකරණ සේවා චක්‍රලේඛ අංක 2020 ඒක අනුව ඔබට පුළුවන් මේ කාරණා හෙළිදරව් කරගන්න අර මම ඔබට පැහැදිලි කරේම බොහෝ දේශකයන් බොහෝ දෙනෙක් මේ අවුරුද්දේ හුඟක් සැලසුම් සහගතව ඔබලට මේ පාඩම් කියලා දෙනවා ඒක නිසා ලොකුවට අමාරුවට හිතන්න එපා මේක ලේසි මේ විභාගයේ සමත් වීමට වෙනදට වඩා දැන් හොඳ උද්‍යෝගයක් තියෙනවා කියලා දෙන්න බොහෝ දෙනෙක් මේ හරහා යොමු වෙලා තියෙනවා ඒ හරහා ඇත්තටම නිවැරදි දේ සොයා ගන්න පුළුවන් වෙනවා එතකොට දැන් මේක මේ ක්‍රියාවලීන් සිද්ධ වෙන්නේ බොහෝ දුරට අලුතෙන් චක්‍රලේඛ නිකුත් කරනවා උචිත සාධන පත්‍ර කියන්නේ ඒවා එතකොට ඒ උචිත සාධන පත්‍රය අනුව නියමාවලි මගින් නියම කරලා තියෙන ආකාරයට බඳවා ගැනීම හා සේවය සම්බන්ධ කාරණා පොදු ව්‍යවස්ථාවන් අනුව සිද්ධ කරන්න පුළුවන් එතකොට මේවා බොහෝ දුරට ඔබගේ ප්‍රශ්නවලට පිළිතුර සෑහෙනවා කියලා මම හිතනවා එතකොට මා මේ ඉදිරිපත් කරන්නේ අද ලිපිකාරකට යුක්ත සම්බන්ධයෙන් අභියෝගතාවය. ඉදිරියේදී ආයතන සංග්‍රහය ඇට් එක ගැන තවත් මහත්මයෙක් දෙන්නේ කතා කරනවාද? කතා කරන්න දාලා තියෙනවා මම දැක්කා. ඒ වලින් ගැටළු තිබුණොත් මම ඕන වෙලාවක ඔබ වෙනුවෙන් සහයෝගය දක්වනවා මේ කාරණා සම්බන්ධයෙන්. මේවා ඉතාම සියුම්ව හොඳට නිවැරදිව අධ්‍යයනය කළ යුතු වෙනවා. එහෙම අධ්‍යයනය කරලා පිළිතුරක් සැපයිය යුතුයි. ආයතන සංග්‍රහයේ තියෙන ඇතැම් 80% සංශෝධනය වෙලා තියෙන්නේ. ඒකේ කාලයත් එක්ක ඒක විය යුතුයි. ආයතන සංග්‍රහය කියන්නේ නීතිය නෙවෙයි. නීතිය තියෙන්නේ අපි දන්න විශ්වවිද්‍යාල පනත 1978 අංක 16 දරන පනත සංශෝධනය වෙලා තියෙන බොහෝ දුරට. ඒකේ ඒකත් සංශෝධනය වෙලා තියෙන 6 පාරක් 7 පාරක් විතර. එතකොට මේ සංශෝධනයන් හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් වරින් වර සංශෝධනය වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 20 පාරක් විතර සංශෝධනය වෙලා තියෙනවා. ඒ වගේ කාරණා තියෙන විශ්වවිද්‍යාල වලට බලපාන සේවකයන් බඳවා ගැනීම උසස් කිරීම හා කාලෙන් කාලට ගන්න තීරණ මේ සියල්ල පදනම් කරගෙන චක්‍රලේඛන හා විධි විධාන ව්‍යවස්ථානුකූල දේවල් ඒ වගේම පාලක සභාවේ තියෙනා වූ කරුණු කාරණා සම්බන්ධයෙන් ඒ විශ්වවිද්‍යාලයේ පාලක සභාව ගන්නාලද අනුමත කර ගන්නා තීරණ ප්‍රකාරව කරන්න පුළුවන් එතකොට මේ ඒ ගැන හොඳ නිවැරදි අධ්‍යයනයක් අපි කළ යුතු වෙනවා මා ගොඩක් දුරට මා ඉදිරිපත් කරන කරුණුත් එක්ක මා ඔබට මින් ඉදිරියට කියලා දෙනකොට මා කියන්නම් මේ අසවල් සර්කියුලේක අනුව තමයි මේක සිද්ධ වෙන්නේ කියලා. ඒ ඉතාලම පැහැදිලිව කියන්න පුළුවන්. පැරණි ආයතන සංග්‍රහ කියවන්න එපාද සර්. හරිද? එතකොට මෙහෙමයි. ආයතන සංග්‍රහය හුඟක් පැරණි කියලා නැහැ දැන් අපේ විශ්වවිද්‍යාල පද්ධතිය 2009 ඉඳලා භාවිත වෙන ආයතන සංග්‍රහයේ යම් යම් නිවාඩු සම්බන්ධයෙන් කාරණා. එතකොට වැටු හා බඳවා ගැනීම සම්බන්ධයෙන්. එතකොට විවිධ අංශවලින් එකේ වෙනස්කම් තියෙනවා. එතකොට මේක සම්පූර්ණම ඔබ කියවලා මෙහෙම ලියන්න තරම් මහ කරපතල. සද්දයක් එනවා කවුරු හරි මියුට් කරගන්න වෙයි. මේ එතකොට මේක එහෙම කියවන්න එපා කියලා නෙමෙයි මම ඔබට යෝජනා කරේ
මා කියන්නේ මේ වලේ තියෙන සංශෝධනයන් ගැන අවබෝධයෙන් කරන. දැන් අපි දන්නවා ඔබ විශ්වවිද්‍යාල උදාහරණයක් කියන්න. විශ්වවිද්‍යාල පනතේ තියෙනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිහිටවීම. විශ්වවිද්‍යාල පනතේ තියෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිහිටවන්නේ සභාපතිවරයෙක් හා තවත් සමාජිකයන් පස් දෙනෙක් කියලා තියෙන්න පුළුවන්. මේ ඔය සියලු දෙනාම පස් දෙනෙක් විදිහට තියෙනවා. නමුත් විශ්වවිද්‍යාල අපි ඒවා සංශෝධනය වෙලා තියෙනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට සභාපතිවරේ උපසභාපතිවරේ තවත් සමාජිකයන් පස් දෙනෙක්. ඒ ආදි වශයෙන් ඒවා සියල්ල වෙනස් වෙලා තියෙනවා. එතකොට ඔබ දැන් අර පනත විතරක් කියවගෙන උත්තරේ ලියන්න ගියොත් මේ සංශෝධනයන් සියල්ල ගැන අවබෝධයක් නැතුව එතකොට සිද්ධ වෙන්නේ මේ පිළිතුරු සැපෙීම අසාර්ථකයි. ඒක එතකොට වැරදි. හැබැයි මෙතනදී වෙන්නේ දැන් අපි මේ පැහැදිලි කිරීම තුලින් ඔබට කියන්නේ ඒක කතාවක් වගේ මතක තිබිලා හරි නිවැරදිව ඉලක්කයට අදාළව ලියුණා නම් ඒ ඇති. ඔබ එතකොට අර මුළු පොතම කියවිය යුතුද කියන එක ගැන ගැටලු තියෙනවා. ඒ පොත කියවනවා නම් සංශෝධන ගැන අවබෝධයෙන් එක්කෝ ඒ පොතේ සටහන් තියෙන්න ඕන මේ අහවල් සංශෝධනය කරලා තියෙනවා කියලා ඒ වගේ නිවැරදි එකක් කියවන්න ඕන. ඒ වගේම තමයි ආයතන සංග්‍රහය විතරක් නෙවෙයි දැන් ඇට් එක කියවනවා නම් ඒක අනිවාර්යෙන් ඔබ දැනගත යුතුයි 1985 අංක 7න් ගොඩක් සංශෝධනය වුණා ඊළඟට 2009 දක්වා ඒ සංශෝධන සියල්ල 95 සංශෝධන 88 සංශෝධන තුනක් කියලා තියෙනවා 89 තියෙනවා ඒ ආදී සංශෝධන සියල්ල ගැන අවබෝධයකින් කියවිය යුතුයි නැතිනම් ඔබට ඇත්ත වශයෙන්ම ප්‍රශ්න එන්නේ ඔය තැන්වලින් මේකෙදි මේ විභාගයේදී සංශෝධනය වෙච්ච තැන් ඒව ගලපලා තමයි ඉන්නේ. එතකොට දැන් උදාහරණයක් වශයෙන් මේ අවස්ථාන්ට වෙච්ච සංශෝධනයේ තියෙනවා අධ්‍යන කාර්ය මණ්ඩලය කියන්නේ කවුද කියලා. එතකොට එතන මහාචාර්යවරයෙක් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් මහාචාර්යවරයෙක් ආශ්‍රිත මහාචාර්යවරයෙක් පළවෙනි පන්තියේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් ඊළඟට ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් කතිකාචාර්ය ආදුනික කෙනෙක් එතකොට එහෙමත් නැතිනම් තවදුරටත් කියනවා විශ්වවිද්‍යාල පද්ධතියේ ඉගැන්වීමේ කාර්ය නියැලෙන තවගෙන හැබැයි ඕක විතරක් නෙවෙයි උත්තරේ. එතකොට එතන තියෙනවා මම මේ ඔබට පැහැදිලි කිරීමට මේ අපේ දරුවෝ මේ කීප දෙනෙක් අහලා තියෙන හින්දා මම මේ කියන්නේ. එතකොට මේ ඔතන පැහැදිලි කිරීමක් තියෙනවා විශ්වවිද්‍යාල පනතේ අර්ථසාධක ගෙවීම සම්බන්ධයෙන් කොටසේ දෙපාරකදී සංශෝධනය වෙලා ඒ අවරින්ම කියවෙනවා පුස්තකාලයාධිකාරි නියෝජ්‍ය පුස්තකාලයාධිකාරිවරේ ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිකාරිවරේ සහකාර පුස්තකාලයාධිකාරි ආදි වශයෙන් ඒ පිරිසකුත් අධ්‍යන කාර්ය මණ්ඩලයට ගලපලා තමයි විශ්‍රාම වැටුප් ගණනය කරන ඒ කියන්නේ මේ අර්ථ සාධක ගණනය කරන්න කියලා දෙනවා. එතකොට ඒ කට්ටියත් ඒකට සඳහන් කරන්න ඕන. මොකද පිළිතුර ලියද්දී සංශෝධන පමණක් ලියන්න හරි දැන් ඒ වගේමයි පිළිතුර ඔබ ලියනකොට අස්වල් සංශෝධනයේ අංකය අරවා මේවා ඒ මොනවත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ඔබ පිළිතුරේ ඔබ නිවැරදි පිළිතුර විතරයි ලිවිය යුත්තේ මේ වර්ෂයේ සංශෝධනයක් වෙච්ච එකක්. එහෙම එහෙම ඒ මොනවත් සටහන් කළ යුතු නැහැ. එතකොට අදාළ විදිහට බය වෙන්න එපා. දැන් මේ හුඟක් දෙනේ බය වෙලා වගේ මට පේන්නේ එක එක ප්‍රශ්න අහනවා. මේ මේකෙච්චර ගැටලුවක් නැහැ. ඔබට අපි සාකච්ඡා කරේ දැනුත් ප්‍රශ්න කර පිළිතුරක් ඔය මං කිව්වේ. එතකොට මේවා අනිවාර්යෙන් එන විදිහේ ප්‍රශ්න. එතකොට ඒ වගේ ප්‍රශ්න කර පිළිතුරක් සපයා ගන්න පුළුවන්. දැනටමත් ඔබ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ගැන යම් තාක් දුරට ඉගෙනගෙන තියෙනවා. එතකොට ඒ වගේමයි විශ්වවිද්‍යාලයක නිලධරයෝ ගැන දන්නවා. එතකොට මේවා අඩුපාඩු නොවන අයුරින් කතා කළ යුතුම දේ ඉතාම කෙටියෙන් මට පුළුවන් හැටියට මම දාන්නම් කෙටි කෙටි මාතෘකා ටික සියල්ල ESTV ලංකා YouTube channel එකට. ඒකට දැම්මහම ඔබ ඒ සියල්ලම බලන්න පුළුවන් විදියට තියෙනවා. දැන් තමත් 15ක් විතර පොඩි පොඩි ඒවා දාලා තියෙනවා. ඒ පොඩි නෑ ඒවා. දැන් උදාහරණයක් වශයෙන් ඔගේ විනාඩි 5කින් විතර මම දාලා තියෙනවා මේ වැටුප් වර්ධක ගැන. වැටුප් වර්ධක සම්පූර්ණ වැටුප් වර්ධක නොගෙවෙන ආකාර හතරම ඉතාම කෙටියෙන් තියෙනවා. ඒක ඔබ කොහොමඩත් ඔබ විනාඩි 5න් මං කියපු එක ඔබ ලියන්නේ විනාඩි 10කින්. එතකොට ඒ ලියන ඒ විනාඩි 5න් මා කියන කාරණා ටික ඔක්කොම අවධාරණය කරගත්තොත් ඔබ ඒක වැටුප් වර්ධක කියන එකෙන් එන ප්‍රශ්නේ දන්නවා. දැන් අද ගොඩක් දුරට
ඒකට අප්ලෝඩ් වෙනවා මේ පෞද්ගලික ලිපිගොනුව විභාගයට ඉලක්කගතයි. ඒ ආර් එක්සෑම් එකටත් ඉලක්කගතයි. පෞද්ගලික ලිපිගොනුව සම්බන්ධයෙන් අදාළ දේ අද වැටෙනවා. ඒකත් සම්පූර්ණ බලනවා. ඒකට මම ඒ පරාසයන් තුල ඔබට දැනීම අරගෙන විභාගයේ ලියලා ලකුණු 40 සීමාව නෙවෙයි ඊට වඩා වැඩි සීමාවක ඔබ තබනවා. එතකොට අනිවාර්යෙන් පාස් වෙනවා. කිසි කෙනෙක් මේ ගැන extra පොරි වෙන්න එපා. සංශෝධන ටික දාන්නවා සර් YouTube එකට. හරි හරි හරි. හරි මම සංශෝධන සහිතව ඒවා මම ඔබට මේ ඉදිරියේදී ලැබෙන්න සලස්වන්නම්. අපි දැන් ඕවට උත්තර දෙවි හිටියොත් එම් මගේ කාලය මේවා වෙනවා. මම ඔබට ඇත්තටම මේ ප්‍රශ්න කතා කළ යුතුයි. නැත්නම් මේ මාතෘකා වෙනත් පැත්තකට යනවා. එතකොට දැන් අපි අද මොකද කාලයක් යනවනේ ඉක්මනේ. ඒක නිසා අපි ඒ කියන්නේ කනගාටු වේ යුතු නෑ ඔබ. අනිවාර්යෙන්ම ප්‍රශ්න වලට grade 2 exam එක සමත් වීමට අදාළ ප්‍රශ්න වලට නොබෝ දිනකින් ඒ අදාළ පිළිතුරු සැපයීමට හැකි පරිදි ඔබට ශනිකව අහලා උත්තරයක් ගොනු කරගන්න තමන් තුළ ඒ හැඟීම විශ්වාසය ගොඩ නැගෙන විදිහට මම අනිවාර්යයෙන්ම පිළිතුරු සහිතව ඒ කාරණා ඉදිරිපත් කරනවා. ඒ වගේම දැන් මම වැඩිපුර කාලයක් ඔබට ගන්නම් හිතානිද්ද අපේ මේ සංගමයට මම මේ සංගමේ මගේ සංගමය. එතකොට මේකේ වෙනුවෙන් මේ ඉදිරිපත් කළා තියෙන සියලු දෙනාම සමත් කිරීමට අපිට හැකියාව තියෙනවා. ඒ වගේ දක්ෂයන් මේ සංගමයේ තුල සිටින ඔබත් දක්ෂය සියලු දෙනාම. එතකොට ඒ අපි මේ උපවත් කරන්නේ ඔබගේ දැනීම. ඒ දැනීම උපවත් කරන්නට මම මේ ජනක මහත්තයත් එක්කත් පහුගිය වෙලාවේ කිව්වේ අපි ඉදිරියේදී ප්‍රශ්න පත්‍ර ටික සාකච්ඡා කරමු. වෙලා තියෙන රටේ තියෙන තත්ත්වය අනුව මුණ ගැහිලා කරන්න බැරි තත්ත්වේ. නමුත් දැන් ඒකටත් අවස්ථාවක් මොකක් හරි කරනවා කියලා මට උපරිම ශක්තියෙන් මම ඔබට සහයෝගය දෙනවා. බය වෙන්න එපා. මේක ගොඩ දාන්න පුළුවන්. දැනටමත් ඔබ පාස් වෙන තැන ඉන්නේ. මේ තියෙන දේවල් පොඩ්ඩක් පොඩ්ඩක් පොලිෂ් කරලා තියෙන ඒ මම ওই සාකච්ඡා කරන දේවල් නිර්වෘල්ල අවබෝධ කර ගැනීම අවශ්‍යතාවය තමයි තියෙන්නේ. එතකොට ඊළඟ කාරණේ තමයි විශේෂයෙන්ම අපි පිළිතුරක් සපයනකොට කලබල වෙන්නේ නැතුව ඉස්සෙල්ලා ප්‍රශ්නේ අවබෝධ කරගන්න ඕනේ. දැන් කිව්වොත් එහෙම අපි විශේෂයෙන්ම අනිවාර්යයෙන්ම ඔබ දන්නවා විනය කාර්ය පරිපාටියෙන් ප්‍රශ්න දෙකක් එනවමනේ. විනය කාර්ය පරිපාටිය කියලා ඔකේ ලියලා නැහැ. නමුත් ඔබට සිද්ධියක් දීලා ඒ සිද්ධියෙන් ඔබ ගත යුතු ක්‍රියාමාර්ගය කුමක්ද කියලා ඒ. එහෙමත් නැතිනම් කෙලින්ම ඔබෙන් අහනවා ඔබෙන් අහන්න පුළුවන් මූලික විමර්ශනයකදී සිදුවන කාර්යභාරය. නැත්තම් විමර්ශන නිලධාරියාගේ වගකීම් හා කාර්යභාරය. ඒක දැන් මේ නොබෝ මේ ඊයේ පෙරේදා මොරකෝ විශ්වවිද්‍යාලය මගින් සංවිධානය කරපු එකේ හිටපු අයත් මේකේ ඉන්නවා. ඒකේ ඒවත් අපි ඔබට බලන්න පුළුවන් විදිහට දාන්න නොබලපු කෙනෙකුට බලන්න පුළුවන්. නමුත් විනය කාර්ය පරිපාටිය අනිවාර්යෙන් බලන්න අවස්ථාවක් තියෙනවා. විභාගය කල්යාම ගැන විශ්වාස කරන්න අමාරුයි. නමුත් ඔබ සූදානම් වෙලා සිටිය යුතුයි. ඒ වගේම විභාගයේ කල්යවලා කියලා හිතන්න එපා. මේක එච්චරම අමාරු නෑ. මේකට සූදානම් වුණොත් හෙට වුණත් ඔබට ලියන්න පුළුවන්. ඔබත් අවුරුදු 6ක් තිස්සේ විශ්වවිද්‍යාලයේ වැඩ කරලා යම් යම් කාරණා දන්නවා. දැනගත්තට මේක වෙන්නේ කොහොමද කියන එක නොදන්නේ. ඒ සම්බන්ධයෙන් දන්නවනම් ඔය මේ සම්පූර්ණ ඔය මේ සියල්ල බල බල මහන්සි වෙන්න ඕනේ. මේ රාජකාරිය වෙන්නේ මේ අහවල් චක්‍රලේඛනයක්. අහවල් දේ අනුව තමයි මේක වෙන්නේ කියන අවබෝධය අපිටුල තිබිය යුතුයි. එතකොට මම අර ඔබට යෝජනා කරේ මේ ආයතන සංග්‍රහය හරි මේ විශ්වවිද්‍යාල පනත හරි බලන් දෙපා කියලා නෙවෙයි. ඒ බැලිය යුතුයි සංශෝධන සහිතව. එහෙම බලලා නිවැරදි අවබෝධයක් ගත යුතුයි. එතකොට අපි මේ යෝජනා මේ පැහැදිලි කිරීම කරන්නේ නිවැරදිව ඒ ගැන අවබෝධයක් ඇතුව ඒක නිසා ඔබ විශ්වාසය තබන්න. එතකොට ඒ අනුව මේ කටයුතු කරගන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි විශේෂයෙන් කියන්න පුළුවන් දැන් නිවාඩු සම්බන්ධ. නිවාඩු සම්බන්ධයෙන් ඔබ දන්නවා දැන් තරමක් දුරට ඒ ගැන දැනගෙන සිටියාම ඇති සම්පූර්ණ සංකීර්ණවම ප්‍රශ්නයක දැන් අර විශේෂ නිවාඩු සම්බන්ධයෙන් කෙනෙකුට ලබා දෙන ප්‍රසූත නිවාඩු සම්බන්ධයෙන් විශ්‍රාම පූර්ව නිවාඩු සම්බන්ධයෙන් ඔබ දැනගෙන සිටිය යුතුයි. ඒ වගේම ග්‍රැටිවිටි එකක් ගණනය කරන්නේ කොහොමද කියලා ඔබ දැනගෙන ඒවත් සරලයි. එවැනි දෙයකදී එවැනි සිද්ධියකදී එවැනි දේවල් සම්බන්ධයෙන් අවධානයෙන් සේවකයා සිටිය යුතුයි. ඒ කාරණා සම්බන්ධයෙන් ලිපිකරුවා දැනගෙන සිටිය යුතුයි. කාර්යාල කටයුත්තේදී ඒ එවැනි දේ විමර්ශනය කරනවා. ඒක මේ පේපර් එකෙන් කරන්නේ ලිපිකාර කටයුතු සම්බන්ධ අභියෝගතාවය කියලා
පැහැදිලිවම ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ ඔබට යම් කිසි සිද්ධියක් දෙන එක. දීලා ඒ සිද්ධියක් දෙන අනුව පිළිතුර බලාපොරොත්තු වෙන ප්‍රශ්න තමයි ඒවා. එතකොට එවැනි පරිසරයක් තුල මේ ප්‍රශ්න වලට අපි පිළිතුරු සපේනවා නම් දැන් ඔබට තේරෙන් යන්න ඇති මේක මහා ලොකු කාර්යයක් නෙවෙයි කියලා. ඇත්ත වශයෙන්ම මේක මහා ලොකු කටයුත්තකුත් නෙවෙයි. මේක ඊටාම ලේසියෙන් අපිට අධ්‍යයනය කරගන්න පුළුවන්. ඊටාම ලේසියෙන් විභාගේ පාස් වෙන්නත් පුළුවන්. මට දවස් 3ක් ඇතුළතදී ඔබට විභාගේ හොඳට පාස් වෙන්න පුළුවන් විදිහට කරුණු කාරණා අනුව මේක ගොනු කරලා දෙන්න පුළුවන්. ඒක මට විශ්වාසයි. ඒ අනුව තමයි ඔබ ඕනෑම තරාතිරමක කෙනෙකුට වුණත් දැන් මම ඔය කතා කරන කාරණා සම්බන්ධයෙන් මම පාඩම් පටන් ගන්න කලින්ම කරුණු 8ක් 9ක් විතර කිව්වේ. ඒව ගැන සොයලා බලනවා නම් තමුන් කරන රාජකාරිය තමන් ඉන්න පරිසරය දැන් අපි කියමුකෝ ආයතන අංශයක ඉන්න කෙනෙක්. එතකොට ආයතන අංශයේ කෙනෙක් සම්පූර්ණ බඳවා ගැනීමේ ක්‍රියාවලිය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. මේකට අනුමැතියෙන් කොහොමද ගන්නෙ මේක සිද්ධ කරන්නේ කොහොමද කියලා එයා ඒක දැනගෙන සිටියෙ. ඒ වගේමයි එතකොට කාඩ් ඇප්‍රූවල් එකක් ගන්නෙ කොහොමද? එතකොට ඇප්ලිකේෂන් කෝල් කරපු වෙලාවින්දලා ඒ කියන්නේ දැන්වීම පළ කරපු වෙලාවින්දලා ඇප්ලිකේෂන් එනවා ඒ ආයුධුම්පත් එනවා ඒ ආයුධුම්පත් ආවන් පස්සේ ආයුධුම්පත් පරීක්ෂාවට ලක් කරනවා කවුරු බාරේද තැබිය යුත්තේ මාණ්ඩලික ශ්‍රේණිය නිලධාරියෙක් බාරේ තිබිය යුතුයි ඒ ආයුධුම්පත් පරීක්ෂා කිරීමෙන් පස්සේ ඒ ආයුධුම්පත් වලින් ඉවත් තෝරා ගැනීමට නොහැකි ආයුධුම්පත් තියෙනවනේ ඒ කියන්නේ සුදුසුකම් සපුරලා නැති ඒවා ඒවත් තබා ගත යුතුයි මාස 6ක් ඒවත් ඉවත් කරන්න බෑ එහෙම එතකොට ඒවත් ඒ විදිහට පරීක්ෂණය පරීක්ෂා ඒ පරීක්ෂණයෙන් පස්සේ වෙනස් කරලා තිබිය යුතුයි. ඊළඟට විභාගයක් තියෙනවද? තේරිං එකමුතුපත් කරන්නේ කෙසේද? එතකොට මේ ආදී සියලු කාරණා සම්බන්ධයෙන් දැනගෙන සිටිය යුතුයි. ඔය කියන සිද්ධියක් දෙන පිළිතුරක් සපයන්නේ. ඒ වගේම තමයි දැන් අපි කිව්වොත් එහෙම සාමාන්‍ය පාලනාංශයෙන් වාර්ෂික වාර්තාව අපි කරනවා ගොඩක් විශ්වවිද්‍යාලවල පාලනාංශ වලින් සාමාන්‍ය පාලනාංශ වලින් නැත්තම් එවැනි අංශ වලින් තමයි ඒ කටයුත්ත කරන්නේ වාර්ෂික වාර්තාව. ඒතකොට වාර්ෂික වාර්තාව යන්න ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඒතකොට වාර්ෂික වාර්තාව ගැන විභාගෙට අහලා තිබුණා නැත්නම් අවුරුදු වල. ඒතකොට ඒ සකස් කරන්නේ මොනවද? ඒ ඇතුළත් වෙන්නේ කොහොමද? මේකෙන් පිටපත් කීයක් අවශ්‍ය වෙනවද? මේවා කොහොටද යවන්නේ? පාර්ලිමේන්තුවටත් යවනව නේද? ඒතකොට මේ කාරණා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට 225ට 225ක් යවනවා. ඊට අමතරව තව සංඛ්‍යාවකුත් යනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවටත් යනවා. එතකොට මේ ක්‍රියාවලියක් තියෙනවා මේ තුද. ඒ ක්‍රියාවලිය තමයි අවබෝධ කරගත යුතු ක්‍රියාවලිය ගැන තමයි අහන්නේ. ඒ කියන්නේ වාර්ෂික වාර්තාව කෙටුම්පත් කරලා ඒ කෙටුම්පත් හතක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යවලා ඒ අනුමත කරගෙන අනුමත කරගන්න. දැන් නම් CD එකක් යවනවා. එතකොට ඒ අනුමතයෙන් පස්සේ තමයි වාර්ෂික වාර්තාව print කරන්නේ. එතකොට මේ වාර්ෂික වාර්තාවක සියලුම දේ ඇතුළත් වෙනවා. මූල්‍ය පරිපාටින් මේ කාඩ් එක එතකොට වියදම් ඉදිරි වර්ෂවලදී වියදම් අපි ලැබූ ජයග්‍රහණයන් ශිෂ්‍යයන් සම්බන්ධයෙන් සියලු කාරණා ඇතුළත් වෙන වාර්තාව. එතකොට මේක පාර්ලිමේන්තුවේ සභාගත කරනවා. ඔය නිලධාරි මහත්තුරු කාලෙකදී යන්නේ පාර්ලිමේන්තුවේ යනවා කියලා. ඒ යන්නේ මේක පාර්ලිමේන්තු සභාගත කිරීමේ අවස්ථාවන්වලට. එතකොට මේ නිලධාරි කියන්නේ උපකුලපතිවරයා තමයි යා යුත්තේ. එතකොට ලේකාධිකාරීවරයත් එහෙමත් නැත්නම් මූල්‍ය අධිකාරීවරයත් යම් ගැටලුවක් ඇති වූ අවස්ථාවක පිළිතුරු සැපයීම සඳහා යා යුතු වෙනවා. නැතිනම් පාර්ලිමේන්තුවේ ඉදිරියේදී පෙනී සිටිය යුත්තේ විධායක නිලධාරියා වශයෙන් උපකුලපතිවරයා තමයි. හරි. දැන් එතකොට අපි දැන් මේ මම කතා කරගෙන ආවේ අද විශේෂ මේ විශේෂයෙන් මම හිතාගෙන මේ හිටියේ ඔබට තියෙන ඔයැනි ගැටලු ওই ප්‍රශ්න ගැන තමයි සාකච්ඡා කරන්නේ. සාකච්ඡා කරලා පිළිතුර ගොනු කරගන්නේ කොහොමද? මේ 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 පරාසය තුල දැන් මම දන්නවා දත කාගෙන සමහර කට්ටිය පාඩම් කරන් සූදානම් වෙනවා ආයතන සංග්‍රහය. එහෙමත් නැත්නම් ඇට් එක මේවා කියෙව්වට තේරෙන්නේ නැහැ. ඒ තේරෙන්නේ නැත්ේ වුඟක් වෙනස් කරලා සමහර තැන් වෙනස් වෙලා තේරෙන කොටසත් වෙනස් වෙලා ඉතින් ඒවැනි ගැටලු රාශියකට මූණ දෙන නිසා තමයි මායි නිරවුල් කරන්න ඔබට අද කතා කරේ. එතකොට අපි තවදුරටත් මම පැහැදිලි කරන්නම් දැන් නිවාඩු සම්බන්ධයෙන් එහෙම අපි කතා කරොත් එහෙම නිවාඩු සම්බන්ධ ප්‍රශ්නවලදී මම කිව්වා ප්‍රසූත නිවාඩුව ගැන. එතකොට ප්‍රසූත නිවාඩුව අර විශ්වවිද්‍යාල පද්ධතියට තියෙන ප්‍රසූත නිවාඩුව රජයේ එක නෙවෙයි. රජයේ ප්‍රසූත නිවාඩුවේ තියෙන පහසුකම් සියල්ල විශ්වවිද්‍යාල සේවකයන්ට ලැබිලා නැහැ.
එතකොට එතන අන්න ගැටලුවක් තියෙනවා. ඔබට මම ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්නම්. එතකොට ඒකෙත් ඔබට චක්‍රලේක අංකය අවශ්‍ය නම් මම කියන්නම් චක්‍රලේක තියෙනවා මල් ළඟ. එතකොට මේ අලුත්ම මේ දැන් දැනට ක්‍රියාත්මක කරන චක්‍රලේකනේ 2013 ඉඳලා ක්‍රියාත්මක වෙන එකක් තියෙන්නේ. එතකොට ඒක අනුව කොමිෂන් සභා චක්‍රලේක අංක 2010 කොමිෂන් සභා චක්‍රලේක අංක 10/2013 එය පරීක්ෂාවට ලක්කරනද ඒක පොඩ්ඩක් බලන්න. එතකොට ඔයාට අනිවාර්යෙන්ම බලා ගන්න පුළුවන් ප්‍රසූත නිවාඩු යන. එතකොට ප්‍රසූත නිවාඩු වලදී ඇත්ත වශයෙන්ම විශ්වවිද්‍යාල සේවකයාට මාස 6ක් කිරි දෙන්න විදියක් නෑ දරුවට. මොකද හේතුව දරුවට අපිට දින අපි ලබා දෙන දින 84 ගත්තාම මාස 6ක් වෙන්නේ නෑනේ. මාස 4යි දින ගාන කිවි ඔබ වැඩට එන්න ඕන. නමුත් රාජ්‍ය සේවකයේ රාජ්‍ය සේවයේ වෙනත් අංශවල ඒ හැකියාව ලැබිලා තියෙනවා. අපේ අමතර නිවාඩු අපි ගන්නවා නම් මේ අමතර නිවාඩු ගන්නවා නම් දරුවට හෝ මවට යම් රෝගී තත්ත්වයක් තියෙනවා කියලා මෙඩිකල් රිපෝට් එකක් දීලා ඒ අදාළ වෛද්‍යවරයෙක් අස්සම් කරලා දීලා විශාල වැඩ කොටසක් තියෙනවා. මම කෙටියෙන් කිව්වේ නැත්නම් ඒක පැහැදිලි කරගන්න පුළුවන් ඔබට. එතකොට එහෙම කරලා බොරුවට ඒවා ඉදිරිපත් කරලා තමයි නිවාඩු ගන්න සිද්ධ වෙන්නේ. ඉතින් මේ තත්ත්වය අපි ඒ කාලේ එතකොට හිටපු සභාපතිතුමියත් එක්ක සාකච්ඡා වලට මමත් ගියා. නමුත් ඒතුමිය ඒ වෙලාවේ අපිට එකඟ වෙලා දුන්නේ නැහැ ඒ අවස්ථාව. ඉතින් එතනදී විශ්වවිද්‍යාල සේවකයාට අසාධාරණයක් කියලා තියෙනවා. සාමාන්‍ය පොදු ප්‍රතිපත්තිය රාජ්‍ය රජයේ ඒ කාලේ තිබිච්ච ප්‍රතිපත්තිය මවක් විසින් දරුවෙකුට මාස 6ක්වත් කිරි ලබා දිය යුතුයි කියන කාරණය. නමුත් මව විශ්වවිද්‍යාල සේවකයාට එහෙම ගෙදර ඉඳලා ඒ කටයුත්ත කිරීමේ අවස්ථාවක් ලැබුණේ නැහැ. මොකද නිවාඩු ලබා ගැනීමේදී වැටු රහිත නිවාඩු ආදී වශයෙන් ලබා ගැනීමේ ඉස්සර අවස්ථාවන් තිබිච්ච ඒවා අහුරලා තියෙන මේ චක්‍රලේඛන මගින්. එතකොට ඔයාට සර්කියුලර් එක මම නැවත අහනවා. ඒක නිසා මම කියන්නම් 2013-10 ඒ කියන්නේ 2010 මේක විශ්වවිද්‍යාල කොමිෂන් සභා චක්‍රලේඛ අංක 10/2013. දැන් මීට පෙර තිබිච්ච චක්‍රලේඛන තියෙනවා. ඒවා ඒවල ඒවට වැඩි මනක් වශයෙන් තමයි මේක ඉදිරිපත් කරලා තියෙන්නේ. ඊළඟට 2000 ඊළඟට තව තියෙනවා 9/2017 කියලා. ඒක බලන්නත් පුළුවන්. ඒවලුත් කරුණු තියෙනවා 9/2017 ප්‍රසූත නිවාඩු සම්බන්ධයෙන් අදාළව බලන්න පුළුවන්. එතකොට හරි ඊළඟ කාරණේ අපි දැන් ප්‍රසූත නිවාඩු සම්බන්ධයෙන් පමණන්නේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඔබට හිමිකම් තියෙන නිවාඩු රාශියක් තියෙනවා. ඒ නිවාඩු වලින් මම වැදගත් වෙන බොහෝ කරුණු ඉදිරිපත් කරන නිවාඩු සම්බන්ධයෙන් තමයි මේ පොඩ්ඩක් පැහැදිලි කරන්නේ. ඒකට හේතුව සිද්ධියක් දීලා කාට හරි නිවාඩු අනුමත කිරීමේ ක්‍රියාවලිය කොහොමද කරන්නේ, ලිපිය සකස් කරන්න ඒ ආදී දෙයක් දෙන්න ඕනේ. දැන් කවුන්සිල් මෙමෝ එකක් සකස් කරන්නේ කොහොමද කියලා ඔබ දැනගත යුතුයි. කවුන්සිල් මෙමෝ එකක් සමහර අයට දකින්නවත් වෙන්නේ නැහැ. එයාට ලැබිලා තියෙන රාජකාරිය අනුව. නමුත් ඇතැම් අයට එයාලගේ රාජකාරියම කවුන්සිල් මෙමෝ හදන එක. ඉතින් ඒ ආදී වශයෙන් මේ විෂමතාවයන් මත තමයි රාජකාරිය බෙදිලා තියෙන්නේ විශ්වවිද්‍යාල පද්ධතිය. එතකොට දැනීම බෙදිලා යන්නේ ඒ ආකාරයෙන්. නමුත් ඔබට විභාගයේදී අභියෝගය වෙන්නේ කවුන්සිල් මෙමෝ එකක්, මෙමෝ පත්‍රයක් සකස් කිරීම. ඊළඟට අය ගැටලුව තියෙන්නේ දැන්වීමක් සකස් කිරීම. දැන් උපකුලපතිවරයා වගේ කෙනෙක් බඳවා ගැනීමේ කාර්යයේදී දැන්වීමක් පළ කරනකොට උපකුලපතිවරයා වෙනුවෙන් ආයුධුම්පත් නෙවෙයි කැඳවන්නේ, නොමිනේෂන් කෝල් කරන්නේ. එතකොට ලේකාධිකාරිවරයා බඳවා ගැනීමට විශ්වවිද්‍යාලයෙන් ආයුධුම්පත් කැඳවනවා. එතකොට ලේකාධිකාරිවරයා කැඳවීමේ ආයුධුම්පත්‍රය හරි ලේකාධිකාරිවරයා කැඳවීමේදී ලේකාධිකාරී කෙනෙක් පත් කිරීමේදී විශ්වවිද්‍යාලයේ අපි දන්නවා පාලක සභාවෙන් තමයි ලේකාධිකාරිවරයා පත් කරන්නේ. එතකොට අපි දන්නවා ඊළඟට පුස්තකාලය අධිකාරී පාලක සභාවෙන් පත් වෙන්නේ. මූල්‍ය අධිකාරී පාලක සභාවෙන් පත් කරන සේවකේ. එතකොට මේ අය ඒ අයුරින් තමයි ඒ තනතුරු පත් වෙන්නේ. අනිකුත් ඒවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව බලධරයා වෙනවා. ඒ ආදී වශයෙන් කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට වාර්ෂික නිවාඩු ගැන අපි කතා කරොත් ඇනුවල් ලීව් ඔබ දන්නවා දැනටමත් ඒ ගැන අපි සාකච්ඡාවල් වල ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට ඒවා නම් ඉතාම සරලයි
පොඩ්ඩ පොඩි වශයෙන් සාකච්ඡා කරගන්න තියෙන්නේ. ඒ කියන්නේ විශ්වවිද්‍යාලයේ ආයතනයේ සුළු මේ සුළු සේවකයින් සම්බන්ධයෙන් හැර අනිකුත් අනද්දීන සේවකයන් සඳහා වාර්ෂික නිවාඩු 45 කම වගේ. ඒ කියන්නේ මේක මේ සුළු සේවකයන් කියන කොටසක් නැත්නම් කනිෂ්ඨ සේවකයන් එහෙමත් නැත්නම් අර PL කාණ්ඩය කියලා අතන හඳුන්වපු සේවකයන් සම්බන්ධයෙන් ඒ කට්ටියට හම්බ වෙන නිවාඩු ගැන සලකනකොට ඒ කට්ටියට ලෙඩ නිවාඩු 24ක් විදිහටත් අනියම් නිවාඩු 25ක් මේ මේ 21ක් විදිහටත් ඒක බෙදිලා යනවා. එතන පොඩි වෙනසකට නම විතරක් වෙනස් වෙනවා. එකක් ලෙඩ නිවාඩු කියලා අනිත් එක විවේක නිවාඩු කියලා. ඒ විදිහ එච්චරයි එතන සිද්ධ වෙන්නේ. එතකොට ඒ කොහොම වුණත් දින 45ක් තමයි වාර්ෂික නිවාඩු හම්බ වෙන්නේ. එතකොට විශ්‍රාම පූර්ව නිවාඩු සම්බන්ධයෙන් ESTV ලංකා එකට දාලා තියෙනවා සාමාන්‍ය එකක්. ඒ කියන්නේ ඔබ දැනගත්තාම හොඳටම ඇති. ඒකට පිළිතුරක් සපයන්න කරුණු මෙතන තියෙනවා. එතකොට ප්‍රසූත නිවාඩු සම්බන්ධයෙන් ඔබට චක්‍රලේඛනය කිව්වා. ඒ චක්‍රලේඛනය බලා ගන්න පුළුවන් ඉදිරියේදී අප්ලෝඩ් කරන්න බලන්නම් වේලාව කාලය අනුව මේවා නිවැරදිව පිළිතුරක් ගොඩනගා ගැනීමට. ඊළඟට මම ඔබට පැහැදිලි කරන්න සප්තවාර්ෂික නිවාඩු ලබා ගැනීම සම්බන්ධයෙන්. ඒක සප්තවාර්ෂික නිවාඩු යන්න යම්කිසි සිද්ධියකදී සප්තවාර්ෂික නිවාඩු සුදුසුකම් ලබන අය කවුද කියලා හරි දැනගෙන ඉන්න එක වටිනවා. එතකොට පිළිතුරු සැපීමේදී ඔබ දන්නවා සප්තවාර්ෂික නිවාඩු මේ තනතුරු අයට පමණයි ලැබෙන්නේ කියලා. එතකොට ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් සිටිනවා නම් එයාට සප්තවාර්ෂික නිවාඩු හම්බ වෙනවා. ඊට අමතරව මහාචාර්යවරයෙකුට එහෙමත් නැත්නම් ආශ්‍රිත මහාචාර්යවරයෙකුට එහෙමත් නැතිනම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එක ශ්‍රේණි එහෙමත් නැත්නම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දෙක ශ්‍රේණි එහෙම ඊළඟට පුස්තකාලය අධිකාරී නියෝජ්‍ය පුස්තකාලය අධිකාරී දැන් මෙතන ආදුනික කථිකාචාර්යවරුන්ට එහෙම එහෙම හම්බෙන්නේ මම මේ කියන තනතුරට අදාළව පමණයි සප්තවාර්ෂික නිවාඩු හම්බෙන්නේ පුස්තකාලය අධිකාරීට හම්බ වෙනවා. නියෝජ්‍ය පුස්තකාලය අධිකාරී කෙනෙක් ඉන්නවා නම් එයාට සප්තවාර්ෂික නිවාඩු හම්බ වෙනවා. එතකොට ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලය අධිකාරී එයාට සප්තවාර්ෂික නිවාඩු එලිජිබල්. ඊළඟට ලේකම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම්ට සප්තවාර්ෂික නිවාඩු හම්බ වෙනවා. ඊළඟට ලේකකාධිකාරී නැත්නම් අතිරේක ලේකම් එයාටත් හම්බ වෙනවා. ඊළඟට ප්‍රධාන අභ්‍යන්තර විගණකටත් සප්තවාර්ෂික නිවාඩු හිමිකම ලැබෙනවා. ඊළාට මූල්‍ය අධිකාරී, ගණකාධිකාරී, අභ්‍යන්තර විගණක ඒ අයට සප්තවාර්ෂික නිවාඩු හිමිකම් ලැබෙනවා. නියෝජ්‍ය ලේකකාධිකාරී, නියෝජ්‍ය ලේකම්, නියෝජ්‍ය මූල්‍ය අධිකාරී, නියෝජ්‍ය ගණකාධිකාරී, නියෝජ්‍ය අභ්‍යන්තර විගණක ඒ අයටත් සප්තවාර්ෂික නිවාඩු හිමිකම් ලැබිය යුතු තනතුරු. ඊළඟට ජ්‍යෙෂ්ඨ සහකාර ලේකකාධිකාරී ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, ජ්‍යෙෂ්ඨ සහකාර මූල්‍ය අධිකාරී, ජ්‍යෙෂ්ඨ සහකාර ගණකාධිකාරී, ජ්‍යෙෂ්ඨ සහකාර අභ්‍යන්තර විගණක ඒ සියලු දෙනාටමත් සප්තවාර්ෂික නිවාඩු වලට හිමිකම් ලැබෙනවා. ඊළාට විශ්වවිද්‍යාල වෛද්‍ය නිලධාරී, ආධ්‍යක්ෂ ශාරීරික අධ්‍යයන, ඒ වගේම තව කිව්රේට වැනි තනතුරු වලට හා නියමාවලි මගින් නියම කර ඇති වෙනත් තනතුරු තියෙනවා. වෙනත් තනතුරු සාමාන්‍යයෙන් ඒවට සප්තවාර්ෂික නිවාඩු හිමිකම ලබනවා. එතකොට මේ සප්තවාර්ෂික නිවාඩු ආචාර්යවරුන් ගැන කිව්වොත් එහෙම 64 වන උපන් දිනට ප්‍රථමයෙන් සප්තවාර්ෂික නිවාඩු අවසන් කළ යුතුයි ආචාර්යවරුන් සම්බන්ධයෙන්. එතකොට නිලධරයෙක වයස අවුරුදු 55 සම්පූර්ණ වීම මත සේවයෙන් විශ්‍රාම දැන් ඒක නැහැ. දැන් මේ පැරණි එකක තියෙන්නේ ඒ විදිහ. දැන් ඕක කියවුවොත් ඕක වැරදි. හරිද? එතකොට ඔබ දැනගත යුතුයි නිලධරයෙක වයස අවුරුදු කීයෙන්ද අද විශ්‍රාම යන්න තියෙන්නේ. වෛකල්පික විශ්‍රාම වයස සේවකේ නිලධරයෙකු හෝ අනාද්‍යන සේවකයෙකු සම්බන්ධයෙන් බලපාන්නේ වෛකල්පික විශ්‍රාම වයස වසර 57යි වෛකල්පික විශ්‍රාම වයස. එතනින් පස්සේ ඔහුට තව අවුරුදු 5ක් ඉන්න පුළුවන් 62 දක්වා. එය අනිවාර්ය විශ්‍රාම වයස. එතකොට අනිවාර්ය විශ්‍රාම වයස අතර කාලය, ඒ කියන්නේ 57 ඉඳලා 62 දක්වා අතර කාලයේ ඕනෑම අවස්ථාවක ඔහුට විශ්‍රාම යාමේ හැකියාව තියෙනවා. ඒක විශ්‍රාම ගැන්වීමක් නොවේ. එය අනිවාර්ය විශ්‍රාම ගැන්වීමකුත් නෙවෙයි. එය ඔහුට විශ්‍රාම යාමේ අවස්ථාවක්. දැන් මේ වලේ තියෙනවා වෙනස්කම්. අනිවාර්ය විශ්‍රාම යාම, සේවයෙන් පහ කිරීම,
ඒ ආදී දේවල් වල නොයෙක් විවිධ පැති තියෙනවා දැනගත යුතු ඒ වලේ නීතිමය පසුබිමක් තියෙනවා විශ්‍රාම යන පුද්ගලයෙකුට ලැබෙන වරප්‍රසාද අනිවාර්ය විශ්‍රාම යන පුද්ගලයෙකුට ලැබෙන්නේ නැහැ විශ්‍රාම සත්‍ය වශයෙන්ම නියමිත කාලයේ සම්පූර්ණ වෙලා විශ්‍රාම යන පුද්ගලයෙකුට ලැබෙන වරප්‍රසාද සේවයේ පහ කරපු කෙනෙකුට ලැබෙන්නේ නැහැ ඉතින් මේ ආදී වශයෙන් දැනගත යුතු දැන් විශ්‍රාම ගිය පුද්ගලයෙකුට ලැබෙන්නේ මොනවද එයාට තියෙන පාරිශෝෂික ඒවට අමතරව ඔබ දන්නවා ඔය වෘත්තීය සමිති නොයෙක් දේවල් මගින් කලින් කලට දිනාගත් දේවල් ඔවුන්ට හිමිකම් ලබනවා විශ්‍රාම යන කෙනෙකුට විශ්‍රාම ගිහින් ඉන්න කෙනෙකුට දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර ඒවා ජීවත් ඉන්න කල් ලැබෙන වාර්ෂික එතකොට නොයෙක් විවිධ දේවල් තියෙනවා ඒ ආදී කාරණා රාශියක් තියෙනවා එතකොට දැන් මා කියන්නේ දැන් අපි කතා කරමින් සිටියේ නිවාඩු සම්බන්ධයෙන් නිවාඩු වල සප්තවාර්තික නිවාඩු සම්බන්ධයෙන් නිලධාරියෙකු සම්බන්ධයෙන් නිවාඩු කොහොමද බලපාන්නේ කියලා අපි දන්නවා ආචාර්යවරුන් සම්බන්ධේ නම් 60 64 වන උපන් දිනට ප්‍රථමයෙන් සප්තවාර්තික නිවාඩු අවසන් කරන්න ඕනේ. එතකොට ඕනම එතකොට ඒ වගේම තමයි නිලධාරීන් සම්බන්ධෙන්ද සප්තවාර්තික නිවාඩු තියෙනවා නම් දැන් කොහොමද ඒක ඉවර කරන්න ඕනේ? එතකොට නිලධාරියෙකු වයස අවුරුදු 57 සම්පූර්ණ වීම මත සේවයෙන් විශ්‍රාම ගැනීමට අපේක්ෂා කරන්නේ නම් ඔහු හෝ ඇය 56 වන උපන් දිනට පෙර සප්තවාර්ෂික නිවාඩු අවසන් කළ යුතුයි. 57න් විශ්‍රාම යාමට නියමිත නිලධාරියෙකු අනිවාර්යයෙන්ම 56 වන උපන් දිනේ වෙනකොට අවුරුද්දක් තිබියදී සප්තවාර්ෂික නිවාඩු ලබා ගන්නවා නම් ලබාගෙන අවසන් වෙලා ඉන්න ඕනේ. සේවයට වාර්තා කරන්න ඕනේ. නිලධාරියෙකු වයස අවුරුදු 60 සම්පූර්ණ වීම මත සේවයෙන් විශ්‍රාම ගැනීමට අපේක්ෂා කරන්නේ නම් මේ කියන්නේ නිලධාරියට දැන් 60 නෙවෙයි 62 නේ. එතකොට අපි සඳහන් කර යුතුයි නිලධාරියෙකු වයස අවුරුදු 62 සම්පූර්ණ වීම මත සේවයෙන් විශ්‍රාම ගැනීමට අපේක්ෂා කරන්නේ නම් ඔහු ඇය 61 වන උපන් දිනට පෙර සප්තවාර්ෂික නිවාඩු අවසන් කර නැවත සේවයට වාර්තා කළ යුතුයි. අන්න එහෙමයි සිද්ධිය සිද්ධ වෙන්නේ. එතකොට දැන් නිලධාරියෙකුට 61 දක්වා 62 දක්වා ඉන්න පුළුවන් නිසා 61 වන උපන් දිනයේදී ප්‍රථම එයා සප්තවාර්ෂික නිවාඩු ගන්නවා නම් අරගෙන අවසන් වෙන්න ඕනේ. එතකොට මේ නිලධාරියෙකු වයස අවුරුදු දැන් 57 ඉඳලා 61 දක්වා අතර සේවයෙන් විශ්‍රාම ගැනීමට අපේක්ෂා කරන්නේ නම් ඔහුගේ ඇය ඔහුගේ ඇයගේ පූර්ව එනම් විශ්‍රාම ගන්නවන දිනට වසරකට පෙර එළඹෙන උපන් දිනට පෙර සප්තවාර්ෂික නිවාඩු අවසන් කරනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම 57 කියන්නේ පුද්ගලයෙකුගේ වෛකල්පිත විශ්‍රාම වයස. 60 කියන්නේ පුද්ගලයෙකුගේ අනිවාර්ය විශ්‍රාම වයස. එතකොට මේ අතර කාලයේදී 61 දී 62 දී 61 දී විශ්‍රාම යනවා නම් 60 දී විශ්‍රාම යනවා නම් 58 දී යනවා නම් ඒ නැත්තම් 59 දී විශ්‍රාම යන්න බලාපොරොත්තු වෙනවා නම් එහෙමනම් ඔහු අනිවාර්යයෙන්ම ඊට වසරකට පෙර සේවයට වාර්තා කළ යුතු වෙනවා නිලධාරියෙකු සම්බන්ධයෙන්. එවැනි පසුබිමක් තමයි නිලධාරියෙකු නැත්තම් අධ්‍යයන සේවකයන් සම්බන්ධයෙන් තියෙන්නේ. අධ්‍යයන සේවකයන් සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ. ඔවුන්ගේ විශ්‍රාම වයස කියන්නේ වයස අවුරුදු 65 සම්පූර්ණ වීම හෝ එකී අධ්‍යයන වර්ෂයේ අවසන් වෙන දිනය. ඒ කියන්නේ අධ්‍යයන වර්ෂයක් තියෙනවා නම් ඒ දිනේ අවසන් කරන්නේ නැතුව ඒ දිනේ දක්වා සේවයේදී යුතුයි. නැහැ එහෙම නැතුව හිටි ගමන් 65 සම්පූර්ණ වුණා කියලා යන්න බෑ. ඒගොල්ලන්ට ඒ කට්ටිය බාරගත්තේ වැඩ කොටස අධ්‍යයන කටයුත්ත අවසන් වෙන්න ඕනේ අධ්‍යයන වර්ෂයේ. ඉතින් එවැනි පසුබිමක් ඒ තුළ තියෙනවා. එතකොට මම මේ වැඩිදුරටත් අවධාරණයෙන් මේ නිවාඩු සම්බන්ධයෙන් කියන්නේ සප්තවාර්ෂික නිවාඩු සම්බන්ධයෙන් තියෙන සංශෝධන සප්තවාර්ෂික නිවාඩු සම්බන්ධයෙන් තියෙන ගැටලු රාශියක් තියෙනවා ආයතන සංග්‍රහයේ නොඑක් ටැංගල් සඳහන් වන පසුබිමට වඩා දැන් අලුත් තනතුරු වලට ඒවා හිමිකම් ලැබලා තියෙනවා. එතකොට දැන් මේ ගණනය කිරීම වයස් සීමාවන් පරතරයන් මේ සියල්ල වෙනස් වෙලා තියෙනවා. එතකොට ආයතන සංග්‍රහයෙන් හෝ වෙනත් නියෝගයක් පැරණි නියමාවලියක් සැලකිල්ලට අරගෙන මේක කතා කරන්න අමාරු නිසා ඔබට මේ වර්තමානයේ තියෙන තත්ත්වය රාජකාරිය කළ යුතු තත්ත්වය තමයි කියන්නේ. කවුන්සිල් එකට බර්සා මෙම්බර් කෙනෙක් වෙනවද නැහැ. හරිද?
මෙහෙමයි සිද්ධිය. අපි ඒ ගැන කතා කරමු. හැබැයි ඕක සම්බන්ධයෙන් දේශනවලදී ඉදිරියේදී කතා කරයි මහේෂ් මහත්තයාගේ දේශනවලදී. නමුත් මම පැහැදිලි කිරීමක් කරන්නම් මේකත් එක්කම. දැන් ඔබ අහලා තියෙනවා කවුන්සිල් එකේ සාමාජිකව කවුද කියලා. එතකොට කවුන්සිල් එකට බර්සා නැහැ. බර්සා තියා ලේකකාධිකාරී කවුන්සිල් එකේ ලේකම්වරයා වශයෙන් පමණයි පෙනී සිටින්නේ. සාමාජිකයෙක් නෙවෙයි. ලේකකාධිකාරී පාලක සභාවේ ලේකම් වශයෙන් ක්‍රියා කරනවා. ලේකන භාරව හා දේපල භාරව සිටින නිසා පාලක සභාවේ සාමාජිකයන් කියන්නේ උපකුලපතිවරයෙක් සිටිනම් ඔහු නියෝජ්‍ය උපකුලපතිවරයෙක් සිටිනම් එයා ඊටත් අමතරව මණ්ඩපයක් තිබේ නම් මණ්ඩපයේ මණ්ඩපාධිපතිවරයා පශ්චාත් උපාධි පීඨයක් තිබේ නම් එහි පීඨාධිපතිවරයා අනිකුත් සියලුම පීඨවල පීඨාධිපතිවරු කොච්චරයි විශ්වවිද්‍යාලයේ පැත්තෙන් ඉන්නේ පාලක සභාවට ඊට අමතරව තව සමාජිකව දෙදෙනෙක් සනාතන සභාවෙන් නම් කරන ලද සමාජිකව දෙදෙනෙක් පාලක සභාවට යොමු කරනවා. මොකද හේතුව සනාතන සභාවේ විවිධ යෝජනාවන් ලියවිලි සියලු කාරණා මේ තුළට ඉදිරිපත් කරනවා. ඒක නිසා පාලක සභාවට විශ්වවිද්‍යාලයෙන් මම අර ඊයට සඳහන් කරපු නිලධාරීන් අමතරව සනාතන සභාවෙන් දෙදෙනෙක් නම් කරනවා. එතකොට මේ සංඛ්‍යාව තියෙනනේ මම කියපු මම මුලින්ද කියන්නම් ඔබට ගැටලුවක් නම් මේවා සාමාන්‍ය සරලයි. ඒවා ඒකට කියන්නේ පාලක සභාවේ සංයුතිය කියලා. එතකොට මම මේක YouTube channel එකේ තියෙන පුතා ඒක බලන්න. එතකොට ඒක තමයි කළ යුත්තේ. මේ නැතිනම් ඒ වෙනුවෙන් දැන් මෙතන ඉන්න බොහෝ දෙනෙක් ඔය ගැන අධ්‍යයනය කරලා ඇති. පාලක සභාවේ සංයුතිය මෙහෙම මම කියන්නම්. උපකුලපතිවරයා නියෝජ්‍ය උපකුලපතිවරයා. එතකොට මණ්ඩපයක් තිබුණොත් මණ්ඩපාධිපතිවරයා පශ්චාත් උපාධි පීඨයේ පීඨාධිපතිවරයා සියලුම පීඨාධිපතිවරු ඊට අමතරව සනාතන සභාවෙන් නම් කරන ලද දෙදෙනෙක්. එතකොට ඒ සංඛ්‍යාවල් වලට එක්කෙනෙක් වැඩියෙන් දැන් විශ්වවිද්‍යාලෙන් ඔය ඔක්කොම ටික එකතු කරපුවම 12 දෙනා ඉන්නේ කියමුකෝ. ඒ 12 දෙනාට දැන් පීඨත් ඔක්කොම එකතු කරලා පීඨාධිපතිවරුයි පශ්චාත් උපාධි පීඨයේ පීඨාධිපති අහවල් මණ්ඩපේ මණ්ඩපාධිපති ඔය සියලු දෙනා එකතු කරලා ගත්තාම ඉන්නේ සංඛ්‍යාව 12 දෙනයි නම් ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් 13 දෙනෙක් නම් කරලා එවනවා. එතකොට දැන් අපි දැනගන්න ඕනේ දැන් පාලක සභාව සම්බන්ධයෙන් ඔය අනිකුත් සියලු කාරණා දැනගන්න ඕනේ. මෙතන මේ ගැටලුවක් විදිහට අහපු නිසා මම කෙටියෙන් ඔය උත්තරේ දුන්නේ. අපි ඒ ගැන කතා කරොත් එහෙම මේ කතා කරන්න වෙන පැයකට වඩා එහි බලතර කාර්ය කර්තව්‍ය හා විධිවිධාන එහි පාලක සභාව කියන්නේ ප්‍රධානම දේනි අපේ. එතකොට ඒ සම්බන්ධයෙන් කතා කරන්න ඕනේ. එතකොට මම තව පැහැදිලි කිරීමක් කරන්න සප්තවාර්තික නිවාඩු අපිට කොටස් වශයෙන් ගන්න පුළුවන් කියලා මම කතාවේදී මුලින් කිව්වා. එතකොට සප්තවාර්තික නිවාඩු සේවා කාලයේ වසර 3මාරක සේවා කාලයක් සඳහා මේ කරලා තියෙන අවුරුදු 7ක්ම දැන් සම්පූර්ණ වෙලා නැත්නම් එයාට පුළුවන් මාස 4ක් වැටුප් සහිතව නිවාඩු ගන්න. එහෙම නැතිනම් මාස 8ක් පුළුවන් වැටුප් රහිතව නිවාඩු ගන්න. තවදුරටත් කිව්වොත් එහෙම වසර 5මාරක සේවා කාලයක් සම්පූර්ණ කරලා තියෙනවා නම් මාස 8ක වැටුප් සහිතව නිවාඩු ගන්න පුළුවන්. දේශීය හෝ විදේශීය. එතකොට වැටුප් රහිතව නිවාඩු ගන්නවා නම් මාස 16ක වැටුප් රහිතව නිවාඩු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි වසර 7ක සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් පස්සේ තමයි අවුරුද්දක වැටුප් රහිතව නිවාඩු ලබා ගන්න පුළුවන්. එතකොට එහෙම ඒක සැලකිල්ලට ගන්නෙ නැත්නම් අවුරුදු දෙකක් වැටුප් රහිතව නිවාඩු අරන් දේශීයව හෝ විදේශීයව එයාට කටයුතු කරන්න පුළුවන්. එතකොට මම මේ පැහැදිලි කිරීමක් කරේ සප්තවාර්තික නිවාඩු යන්න ගැන වැඩි අවබෝධයක් ඇතැම් අය නැති නිසා. නමුත් මේවා මෙවැනි තත්ත්වයන් තුළ යම් ප්‍රශ්නයකට පිළිතුරක් සපයන්න ඔබට පහසු වෙනවා මේ පරිසරය ගැන යම් අවබෝධයක් කරගන්න. දැන් ඉදිරියේදී ආයතන සංග්‍රහ පනත සම්බන්ධයෙන් වෙනමම කතා කරන්න මහත්වරු ඉන්නවා. ඒ අය කතා කරන කාරණාත් එක්ක සම්බන්ධයෙන්. ඒ වගේම විශ්වවිද්‍යාල පද්ධතියේ විවිධ අංශවලින් විවිධ සංගම්වලින් ඔබ මම දැක්කා විවිධ අය කතා කරනවා. ඒ සියලු එකකටම සම්බන්ධයෙන් සම්බන්ධ වෙලා තොරතුරු අපි ඉගෙන කරගන්න දැනගන්න. ඒ කට්ටිය හැමදෙනාම යම් දැනින් සම්භාරයක් එක්ක තමයි මේ තොරතුරු ඔබට හෙළි කරන්නේ.
එතකොට ඒ එලි කරන පුද්ගලයා අනිවාර්යෙන් ඒ එලි කරන තොරතුරු වල වගකීමක් දරලායි කියන්නේ. එතකොට මේවා සියල්ල ඇත්ත වශයෙන්ම මේ විභාග විශ්වවිද්‍යාල පද්ධතියේ විභාග අමාරු වෙලා තියෙන්නේ, බොහෝ සෙයින් අමාරු වෙලා තියෙන්නේ මේ වලේ තියෙන මේ අවිධිමත් sannivedana ක්‍රමය නිසා. ඒකට හේතුව මේ සේවකයන්ට මේ කාරණා ආයතනය තුලින් අලුත් කරලා දෙන්න ඕනේ. ආයතනය තුලින් දැනුවත් කරන්න ඕනේ. එතකොට තමයි ඔවුන්ගේ කාර්යක්ෂමතාවය වෙන්නේ. උදේට ආවම මේ ලියුම ගහලා දෙන්න නිවල් කියලා, මේ ලියුම ගහලා දෙන්න කුසුමා කියලා. ඒ කටයුත්ත කරාට මදි. ඒකේ විය යුත්තේ මේ කාර්ය සිද්ධ වෙන ආකාරය ගැන හොඳ අවබෝධයක් උන්ට ලැබිය යුතුයි. එහෙම ලැබෙනවා නම් ඔය ගැටලු රාශියකට විසඳුම් ලැබෙනවා. එතකොට සරලයි ඔබට දැනට ආයතන සංග්‍රහයේ නෙවෙයි පනත ගැන කිව්වොත් දැන් මේ එකතරුවක් අහලා දින මේ අපි කිව්වොත් එහෙම මේ බලමණ්ඩල සම්බන්ධයෙන් වෙනමම කතා කරනවා කියලා තියෙනවා මම දැක්කා. ඒක නිසා ඔබට ඒ දැනීම ගන්න පුළුවන් වෙයි තව දවස් දෙකකින් විතර තියෙන සාකච්ඡාවේදී. ඊළඟට මම තව කරුණක් කියන්නම්. හරි. තව කාරණාවක් කියන්න දැන් නිවාඩු අනුමත කිරීම සම්බන්ධයෙන්. අර නිවාඩු අනුමත කිරීම සම්බන්ධයෙන් අපි දන්නවා එක එක්කෙනා අනුමත කරනවා කියලා මම කිව්වනේ. දැන් පාලක සභාව අනුමත කරයි. දැන් මේ උත්තරයක් ලියනකොට Taman දැනගෙන තියෙන්න ඕන විදේශගත නිවාඩු නැත්නම් අධ්‍යයන නිවාඩු, සප්තවාර්ෂික නිවාඩු, ඉකුත්තු නිවාඩු, විශේෂ නිවාඩු, අනතුරු නිවාඩු, වැටු ග්‍රහිත නිවාඩු, අනිවාර්ය නිවාඩු, අසනීප නිවාඩු, මේවා අනුමත කරන්නේ කවුද කියලා දැනගන්න ඕනේ. ඒවා සියල්ල පාලක සභාවෙන් අනුමත කරන්නේ. ඒ කියන්නේ පාලක සභාවට පමණයි විදේශගත නිවාඩු, අධ්‍යයන නිවාඩු, සප්තවාර්ෂික නිවාඩු, ඉකුත්තු නිවාඩු, විශේෂ නිවාඩු, අනතුරු නිවාඩු, වැටු ග්‍රහිත නිවාඩු, අනිවාර්ය නිවාඩු, අසනීප නිවාඩු ආදී පාලක සභාව විසින් අනුමත කළ යුතු වෙනවා. ඊට අමතරව ලේකාධිකාරීට පුළුවන් ප්‍රසූත නිවාඩු, රාජකාරී නිවාඩු, අසනීප නිවාඩු වැනි දේවල් ලේකාධිකාරීට ඒ අදාළ තනතුරු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී අනුමැතිය පුළුවන්. අංශ ප්‍රධානවරුන්ට පුළුවන් වාර්ෂික නිවාඩු අනුමත කරන්න, අනියම් නිවාඩු, අසනීප නිවාඩු ඒවනේ තියෙන වාර්ෂික නිවාඩු ඒවා පුළුවන් අංශ ප්‍රධානීන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට පුළුවන්. ඉතින් එතකොට ඒ සම්බන්ධ යම් ගැටලුවක් ආවොත් නිරවුල් පිළිතුරක් දීමට හැකියාව ලැබෙනවා. අපි විශේෂයෙන් සැලකිල්ලට ගත යුතු ඊළඟ කාරණේ තමයි විශ්වවිද්‍යාලයක තොග සමීක්ෂණය. දැන් තොග සමීක්ෂණයක් ගැන කතා කරනකොට කේස් එකක් දෙන්නත් පුළුවන් ඒ සම්බන්ධයෙන්. එහෙම නැතිනම් කෙලින්ම අහන්න පුළුවන් තොග සමීක්ෂණ මණ්ඩලයක්. අහනවා සර්, කවුන්සිල් එකයි සෙනෙට් එකයි අතර වෙනස කියන්නකෝ කියලා කියනවා. ඉතින් කියන්නකෝ මේ කවුන්සිල් එකයි සෙනෙට් එකයි අතර විශාල වෙනසක් තියෙනවා. විශ්වවිද්‍යාලයක අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන් බලමණ්ඩලය තමයි සනාතන සභාව. පාලක සභාව කියන්නේ ඊට වඩා වෙනත් හාස්පතින්ම විශ්වවිද්‍යාලයේ පාලක බලමණ්ඩලය. එතකොට ඔය සෙනෙට් එකට තීරණ තීන්දුව ගන්න බෑ. ඒ සියල්ල අනුමත කිරීමේ බලය තියෙන්නේ පාලක සභාවට. එතකොට ඒ සම්බන්ධයෙන් ඔබට මම මොකද මෙතන දැන් විශාල පිරිසක් ඉන්නවා පාලක සභාව සනාතන සභාව දැකලා බලලා කාලා ගිලලා ඉන්න අය, හොඳට දන්න අය ඉන්නවා. එතකොට මේ කාලය මේ ඒ සම්බන්ධයෙන් අපි මේවා කරන්න ඕනේ නැහැ. ඔයාට ඒක දිග මාතෘකාවක්. මම ඉතාම හොඳින් ආරාධනා කරනවා අන්න අර මේක බලන්න. ඒකේ දාලා තියෙනවා පාලක සභාව සනාතන සභාව සම්බන්ධයෙන් අපි මේ නොබෝ දිනකින් නැත්තම් ලබන මාසේ 6 වගේ පැවැත්වීමට නියමිත කනිෂ්ඨ සේවක විභාගයේ අය වෙනුවෙන් දාලා තියෙනවා. දැන් ඒකේ මේකේ කියලා ලොකු වෙනසක් නැහැ. ඒ සියලු දෙනාම අවබෝධ කරගත යුතුයි මේ කාරණා. විභාග පේපර් බැලුවාම මේ සමාන්තර විදිහට තමයි තියෙන්නේ. පොඩි වෙනසකට තියෙන්නේ AR exam එක විතරක් ටිකක් තදින් අහලා තියෙනවා. ඒවත් ඉතින් හරියට අවබෝධ කරගත්තොත් මොකද ප්‍රශ්නය හොඳට තේරුම් ගත්තොත් එච්චර අමාරු වෙන්නේ නැහැ. දැන් විභාග පැවැත්වීම සම්බන්ධයෙන් මම අර මුලින් කිව්වා වගේ බොහෝ දුරට 27 වෙනිදාම පැවැත්වෙනවා. වෙනසක් වෙන්නේ නැහැ. මම අද දන්න තරම අනුව අද හවස් වෙනකොටත් ඒ තීරණය තමයි තියෙන්නේ. ඒකේ වෙනසක් වෙලා නැහැ. එතකොට ඒ වගේමයි 6 වෙනිදා පැවැත්වෙන විභාගයත් ඒ විදිහට තියෙනවා. එහෙම නැත්නම් මේ කට්ටියට මේ වර්ෂේ
AR exam exam එක call කරන්න බැරි වෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට. එහෙනම් ප්‍රශ්නයක උන් ඉන්නවා මොකද grade 2 අයට තනතුරු ලබා දීමෙන් පසුව පමණයි AR call කරන්නේ. ඒක ඒගොල්ලන්ගේ නියමයක් තියෙනවා ඒ අනුව කළ යුතුයි. එහෙම නැතුව grade 2 එක pass වෙන හැම කෙනාටම තියෙන අයිතියක් තමයි AR විභාගේ ලියන්න තියෙන අයිතිය. ඒක අහෝසි කරලා මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට බෑ AR exam එක call කරන්න. ඒක නිසා කඩිනමින් මේ grade 2 exam එක තියෙනවා. ඔබ කලබල විය යුතු බය විය යුතු නෑ. දැන් මේක ඔච්චර පාඩම් කෙරුවත් ඔච්චර තමයි. තව සතියක් කලම් පාඩම් කරත් ඔය කතන්දරේම තමයි. නමුත් ඔබට පුළුවන් මේක ලියන්න. මම කතා කරන්නේ මේ පුළුවන් කියන මේ මාර්ගය තමයි හදලා දෙන්නේ. ඊළඟට ප්‍රශ්න වලටත් අපි පිළිතුරු සපේන ආකාරය ගැන පැහැදිලි කරගමු. කතා කිරීම තමයි ගොඩක් වැදගත් වෙන්නේ. මෙතනදී ඔය නෝට් ටිකක් බලලා මේවා කරනවා කියවනවා ඒවා කරන්න අමාරුයි. දැන් මේ උගේ වයසත් එක්ක ගෙදරවල තියෙන ප්‍රශ්නයි දරුවන්ගේ කටයුතුයි මේ සියල්ල මැද්දේ මුගත් දිනෙක් මේ විභාග කරන්නේ. එතකොට ඔබට මේ අර ඕ ලෙවල් ඒ ලෙවල් වලට පාඩම් කරලා වගේ ලාම්පු පත්තු කරගෙන පාඩම් කරගෙන කකුල් වතුරේ දාගෙන මේ වැඩේ කරන්න බෑ. ඒ වගේම මේක මේ ආසාවෙන් කරන විශේෂණුත් නෙවෙයිනේ. ඒක නිසා මේ අපි සාකච්ඡා කරන මේ මාතෘකාව තුලින් ඔබේ ඔළුවට වැටෙනවා මම දැන් මේ සාකච්ඡා කරානේ ගොඩක්දී ඒ සියල්ලෙම කරුණු ඔබ ගාව තියෙනවා දැන් මේ අහගෙන හිටියත් ඔබට ඒක තියෙනවා පිළිතුර ලියනකොටයි වාට එන්නේ ඒවා ඒ පිළිතුර ලියනකොට එන දේ පෙළ ගැස්වීමටයි අපි හුරු විය යුත්තේ ඒක නිසා කවුරුත් බය වෙන්න එපා මේවා මන් දන්නේ අනේ මේක අමාරුයි අරගයි මේකයි කියලා කලබල විය යුතු නැහැ ඔබට ඉතාම හොඳට පිළිතුර සැපීමේ හැකියාව ලැබෙනවා ඒ වගේමයි තවත් කාරණයක් තියෙනවා විශේෂයෙන්ම මේ දැන් ඊළඟට මට 17 වෙනිදා තමයි නැවත දිනයක් ලැබිලා තියෙන 17 නෙවෙයි 16 ම දුල්කි මහත්මයාටත් මම කිව්වා අපේ ජනක මහත්තයාටත් කිව්වා දැන් මට 17 මේ උසාවි තියෙන යන්න තියෙන දවසක් වෙනවා ඒක නිසා මේ එදාට මට මේකට සහභාගී වීමේ හැකියාවක් නැති වෙනවා 16 වෙනිදා ඒකට. ඒ වෙනුවට අපි වෙන දේශක මහත්තයෙක් එදාට අපි මාරු කිරීමක් කරනවා. හැබැයි ඒ වෙනුවට මම ඒ දේශක මහත්තයාගේ දිනේ හරි මොකක් හරි වෙනසක් කරන ඔබට හානියක් නොවන විදියට ඒ ටික සැලසුම් කරලා දෙන්න. ඇක්ට් සර්කියුලර් 52. හරි. එතකොට බොහෝ දැනීම් සම්භාරයක් තියෙන පිරිසකුත් මේ අතරේ ඉන්නවා ඇත්ත වශයෙන් මේක හොඳයි තොරතුරු රැස් කරගන්න එක අනිත් අය අතරේ බෙදා හරින එක හැම කෙනෙක්ම එකතු වෙලා මේක කරන්න මේ ඔබ අතරේ වෙනත් කණ්ඩායමක් අතරේ නැත්නම් වෙන යූනියන් එකක් අතරේ එහෙමත් කියලා වෙනසක් තරංගයක් නැහැ මේ සියලු දෙනාම සමත් වීම තමයි අරමුණ විය යුත්තේ මේකේ තරංගයක් නැති නිසා අනිවාර්යෙන් සමත් වෙන හැම දෙනාගේම අනිකුත් සුදුසුකම් සපුරන්නේ නම් විශ්වවිද්‍යාලයේ මගින් ඒ තනතුර ලබා දෙනවා sabbatical leave time and UGC circular ආදී දැන් මේ කට්ටි සර්කියුලර් දාලා දෙනවා ඊටාම හොඳ පිරිසක් මේ තුල සිටිනවා ඒ කියන්නේ මම මුලින්ම කිව්වා විශ්වවිද්‍යාල පද්ධතියේ ඉන්න ස්පීට් එක තමයි මෙතන මේ කට්ටිය විශ්වවිද්‍යාලය ඇත්ත වශයෙන්ම කෙරීගෙන යන මේ කටයුත්තේදී ප්‍රධානම වෙන පිරිස තමයි ඔබ දන්නේ නැති වුණාට ඒකයි වැඩේ එතකොට මේ සියලුම කටයුතු මේ නිලධාරීන් හරි වෙන කවුරු හරි එතන ඉඳන් කරාට මෙහෙවීමේ ක්‍රියාවලිය කරාට මේ කාර්යයේ බර අදින පිරිස තමයි ඔබ. එතකොට ඔබ දන්නව ඇත්ත වශයෙන්ම මේ කටයුතු කරන්නේ කොහොමද කියලා. එතකොට මේ කටයුතු ගැන අවබෝධයක් තියෙනවා. තිබුණට මෙතන තියෙන්නේ නිකන් සැකයක් විචිකිච්ඡාවක් තියෙන්නේ මම මේක කරාට හරිද දන්නේ නැහැ කියලා. හරි. විශ්වවිද්‍යාලයේ කරන බොහෝ කටයුතු වැරදියට කරන්නේ නැහැ. කොතන හරි හැබැයි සඳහන් වෙනවා. ඒක ඔබේ වගකීමක් වෙනවා කොහොමද මේක වෙන්නේ කියන එක සොයා බලන එක. එහෙම බැලීමේ තුලින් තමයි මේ දැනීම ගොඩනගා ගන්න පුළුවන්. එහෙම නැතුව අර මම කියපු විදිහට පැරණි සර්කියුල කියවලා බෑ. එතකොට දැන් මේ අලුතෙන්ම දැන් දවසින් දවස සර්කියුල දැන් 1000 ගණක් වගේ එනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අදාළ සර්කියුල තියෙනවා. එතකොට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ සර්කියුල තියෙනවා. මුදල් චක්‍ර ලේඛන කියලා එනවා. භාණ්ඩාගාර චක්‍ර ලේඛන එනවා එතකොට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අදාළ සර්කියුලර්ස් තියෙනවා මේ සියල්ල අපිට බලපානවා මේ සියල්ල නිවැරදිවම ඒ සියල්ලේම මේවා බලපානවා ඒකට ඊට අමතරව විශ්වවිද්‍යාල සේවකයා කියන එක්කෙනාට පොදු
කම්කරු නීතියත් බලපාන රාජ්‍ය සේවකයාට බලපාන්නේ නැති කම්කරු නීතියත් අපිට බලපාන ඉතින් මේ සියල්ල ගැන දැඩි අධ්‍යයනයක් කළ යුතු වෙනා මේ කාරණා සම්බන්ධයෙන් එතකොට අද දින අපි සාකච්ඡාවට ගත යුතු තවත් කාරණා ඔබට තියෙන්න පුළුවන් ඔබට විශේෂයෙන් හඳුනාගත හැකි කාරණා තියෙනවා නම් මේ සංගමයට දැනුම් දෙන්න ඒ සංගමයේ තුලින් අපි සාකච්ඡාවක් තියමු ප්‍රශ්න වලට උත්තර ලියමු කිසි කෙනෙක් බය විය යුතු නැහැ එතකොට උසස් වීමකදී තමන වැටු පියවර ගැන ඔබට මම කතා කළ යුතුයි කියලා කිව්වා මේවා මේ මා කතා කරන කාරණා ඔව් ලොකු ලොකු ප්‍රශ්න ගොඩාක් තියෙනවා එතකොට අපි ඒවා ගැන අවබෝධ කරගෙන ඔබට මම උත්තර සපයන්නම් අපි දැන් මේ කතා කරගෙන ආවි උසස් වීමකදී තබන වැටු පියවර උසස් වීමකදී තබන වැටු පියවර යන්න ඔබ දැනගෙන සිටිය යුතුයි ඔබට සිද්ධියක් දීලා කෙනෙක් තනතුරකටපත් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් එන්නත් පුළුවන් නැතිනම් ඔබ උදාහරණයක් ගොනු කරගලා උදාහරණයක් සකස් කරගෙන පිළිතුරු සපයන්නත් වෙන්න පුළුවන් එතකොට මේක උසස් වීමක් ලැබුණාම කොහොමද වැටු පියවර තබන්නේ කියලා මා උදාහරණයක් සහිතවගෙන දැන් උසස් වීමක් කියනු එයද නවපත් කිරීමකි පත්වීමක් පත්වීම යන්න ගැන මම දාලා තියෙනවා YouTube channel එකේ පත්වීමක් කියන්නේ මොකද්ද කියලා උසස් වීමත් අලුත් පත්වීමක් එතකොට ඒක ගලපන විදිහයි ඔබ දැනගත යුත්තේ ඒ කියන්නේ දැනට ඔබ සිටින්නේ grade 3 නම් ඔබ ඊළඟට grade 2 යනවනේ දැන් මේ විභාගයෙන් පස්සේ එතකොට ඔබගේ වැටුප් ගැලපීම નિවරදිව සිද්ධ වුණේ නැත්නම් ඔබට මහා අගතියක් වෙනවනේ විශ්‍රාම යනතුරු එතකොට මේ විශ්‍රාම යනතුරු ඒ සියල්ලටම පාඩුව සිද්ධ වෙනවනේ එතකොට මේ විශ්‍රාම යනතුරු තමන්ගේ සියලුම කාරණා පිළිබඳ වගකීම එතකොට බැඳෙනවනි ආයතනයෙන් කරන වැරද්ද එතකොට මේ වැරද්ද නැවත નિවරදි කිරීමක් සිද්ධ වෙන්නේ නැහෙනි එහෙම ඕනතරම් ආයතනවල වෙලක් ඇතිනි එතකොට මේ සියලු කාරණා සැලකීමේදී මේක ඉතාම වැදගත් කාරණයක් විභාගෙට එන්න පුළුවන් තැනක් ඒ කියන්නේ මම කිව්වේ උසස් වීමකදී තබන වැටුප් පියවර සම්බන්ධයෙන් උසස් වීමකදී තබන වැටුප් පියවර ගැන කිව්වොත් එහෙම දැන් ඔබ ලබමින් සිටිනවා කියමුකෝ 34,530 එතකොට ඔබ දැන් ඉන්නේ ග්‍රේඩ් 3 නේ එතකොට ග්‍රේඩ් 3 ඉන්න ඔබට දැන් ඔය 34,530 උපයාගෙන තියෙන්නේ මේ අවුරුද්දේ මේ දිනේටනේ ඔබට එතකොට පත්වීම දෙන්නේ බැක් ඩේට් කරලා නම් ඔබ එලිජිබල් වෙලා දැන් අවුරුදු දෙකක් පිටිපස්සෙන්න 2020 ඉඳලා දෙනවන්න 2020 ජනවාරි පළවෙනිදට ඔබ උපයාගෙන තිබිච්ච වැටුප බලන්න ඕන ඒ වැටුපට අදාළව එතකොට ඔබ රුපියල් 30,000 උපයාගෙන තියා ගියමුකෝ එතකොට ග්‍රේඩ් 2 එකේ ආරම්භක වැටුප තියෙන්නේ රුපියල් 29,000 කියමුකෝ ග්‍රේඩ් 2 දැන් උසස් වීමේ නමුත් ඔබ ඒ වෙනකොට රුපියල් 30,000 උපයගෙන තියනවා කියමුකෝ එතකොට එවැනි අවස්ථාවක ඔබගේ වැටුප් ගැලපීම සැලකිල්ලට ගන්නවා උපයාගත් වැටුපක් අහෝසි කරන්න එහෙම ඒක නතර කරන්න එහෙම බෑ ඒක ඔබ විසින් උපයාගත් දෙයක් එතකොට ඒක ගලපන්න ඕනේ අර වැටුප් ක්‍රමය තුල ඒ කියන්නේ නව තනතුරේ වැටුප් ක්‍රමය තුල ඔබ දැනට ලැබමින් සිටින වැටුප ඒ කියන්නේ මම කියපු ඒ පත්තින් දිනේ වෙනකොට ඔබ ලැබමින් සිටපු වැටුප ගැලපීමට ලක් කරන්න ඕනේ ඒ ගලපනකොට ඔබ බලන්න ඕනේ රුපියල් 30,000 තියෙන්නේ මේ වැටුප් ක්‍රමයේ කොතනද 29,000 වුණාට කරන්න දෙයක් නැහැ ඔයා දැන් 30,000 උපයගෙන තියෙනවානේ හැබැයි මේ වැටුප් ක්‍රමයේ 30,000 නැහැ කියමුකෝ 30,000ම තියෙන්න බෑනේ ඒක වෙනස් වෙන්න පුළුවන්නේ එතකොට එතන තියෙනවා 30,150 එතකොට ඒ එතන තිබුණට ඒක නෙවෙයි ඔබ තැබිය යුතු වැටුප් පියවර ඒ කියන්නේ ඒ ගැලපෙන තැන ඒ කියන්නේ උසස් වීමකදී වැටුප් පියවර ගැලපෙන තැන තමයි 30,150 මා ගන්න උදාහරණ යනුවයි මා කියන්නේ හරිද එතකොට දැනට ඔබ 30,150 ගැන දැනට ඔබ 30,000 උපයගෙනම දැනටම තියෙනවා ඔබ නමුත් ඔබ උසස් වීමට අදාළ වැටුප් පියවරේ ආරම්භක වැටුප් පියවරේ කියන ග්‍රේඩ් 2 වල ආරම්භක වැටුප් පියවර තියෙන්නේ 29,000 කියලා මම කිව්වා එතකොට නමුත් දැන් 30,000ක් දක්වා ඔබ උපයාගෙන තියෙනවා දැනට ග්‍රේඩ් 3 එකේ ඉඳිම අවුරුදු 10ම ඒකෙම කොටලා විභාගෙ ලියලා නැතුව පාස් වෙන්නේ නැතුව ඉඳලා ඉවරලා රුපියල් 30,000 දක්වා ගිහිල්ලා එතකොට ඔබට සිද්ධ වෙන්නේ
අර මං කියන විදිහට වැටුප් ගැලපීම සොයා බලන්න ඕන. ඒ වැටුප් ගැලපීම කොහොමද ගන්න කියලා මම නැවත පැහැදිලි කරන්නම්. අර උසස් වීමට අදාළ නැත්තම් grade 2 එකට අදාළ වැටුප් ක්‍රමේ 30000 තියෙන තැන හොයනවා. 30000 තියෙන තැන බලනකොට 30000 කියලා එකක් නැහැ 30150 තියෙනවා. එතන ගන්නවා. එතන ගන්නවා. ඒ කියන්නේ 30000 නම් 30000ට වැඩියෙන් තියෙන වැටුප් රුපියලක් හරි වැඩියෙන් තියෙනවා නම් එතන තමා ගන්න. එතන අරගෙන එතන නෙවෙයි ඔබ තබන්නේ. එතන 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 අරන් ඒක ලැබුවොත් ඒක වැරදි. එතන අරගෙන තව වැටුප් පියවරක් ඉදිරියෙන් තියලා තමයි උසස් වීම ප්‍රදානය කළ යුත්තේ. මම දන්න තරමට විශ්වවිද්‍යාල ගණනාවක මේ වැටුප් ගැලපීම් වල වැරදි මට මෙතන ඉන්න සමහරුත් මට මතකයි කතා කරලා කියනවා බොහෝ ඒ වලේ අඩුපාඩු සහිතව වැටුප් ගැලපීම් සිද්ධ වෙලා තියෙනවා. බොහෝ ඒ වලේ. එතකොට මේ ගැලපීම් ගැන ඔබට අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ වැටුප් ගැලපීම් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ආවම පිළිතුරු සපයන්න ඔය හා සමාන අවබෝධ. දැන් ඕක ඔබගේ මගෙන් ඇහුවොත් කොතන සර්කියුල් එකේද ඕක තියෙන්නේ කියලා සර්කියුල් වල තියෙනවා. වැටුප් ගැලපීම් සම්බන්ධයෙන් ගලපේ ගැලපිය යුත්තේ කොහොමද කියලා ඒක ආයතන සංග්‍රහයේ තියෙනවා. හැබැයි ඒ තියෙන තැන් වල ඩිග්‍රී එකට ඉන්ක්‍රිමන්ට් හතරක්. දැන් ඒක අඩු කරලා ආයෙත් තියනවා නේද? හරි. දැන් දැන් ඔබට ලබා දීලා තියෙන දැන් උපාධියක් සඳහා ලබා දීලා තියෙන වැටුප් වර්ධක හතර ඒ ආයුරින්ම ඒක ගණනය වෙනවා මිසක් ඒ දීලා තියෙන එකක් නැවත අඩු කරන්න බෑ. හැබැයි අලුතෙන් දෙන කෙනෙකුට ඒ අඩු කිරීම කිරීමේ හැකියාව තියෙන සර්කියුල් එකක් එම් ඉෂු වෙලා තියෙනවා නා. එතකොට දැන් ඇත්ත වශයෙන්ම මම මේක බලන්න ඕනේ මම දන්නේ නැහැ සර්කියුල් එකක් මේ තියෙනවද කියලා උපාධියකට මේ වැටුප් වර්ධක හතර දෙන බව දන්නවා. ඒක අපි හැම දෙකෙනාටම හම්බ වෙනවනේ. එතකොට හැබැයි ඒ දීලා තියෙන එක අඩු කරන්න නෙවෙයි දැන් ඔය අලුතෙන් ආවොත් අලුතෙන් ප්‍රදානය කරන කෙනෙකුට අඩු කිරීම තමයි සිද්ධ වෙන්නේ. එතකොට දීලා තියෙන කෙනෙකුගේ එකක් අඩු කිරීමක් කරන්නේ නැහැ. ඒ ගැන බය වෙන්න එපා. උපාධියත් කරලා අනේ මට වැටුප් වර්ධකයකටත් කෙල්ලුණානේ කියලා බලා බය වෙන්න එපා. හරි. ඊළඟ කාරණේ අපි දැන් මේ කතා කරගෙන හිටියේ උසස් වීමකදී ලැබිය යුතු වැටුප් වර්ධකය කොතනද ලැබිය යුතු වැටුප් පියවර කුමක්ද කියන එක මම නැවත නැවත කියන්නේ මේ කාරණා ඔබට වැදගත් විය හැකි විභාග ප්‍රශ්න පත්‍රයේ අතට ආවන් පස්සේ ඔබ හිතයි මේවා මම අර වෙලාවේ ඔළුවට දාගත්තා නම් හරි කියලා. ඒ කියන්නේ මේවා ඊට වැදගත් කාරණා නිසායි මම නැවත නැවත ඒ කියන්නේ. ඊළඟ පුවත්පත් දැන්වීම පළ කිරීම සම්බන්ධයෙන් මම කාරණා කියන්න ඕන කියලා කිව්වා. පුවත්පත් දැන්වීම පළ කර ගිරීමේදී ඇත්ත වශයෙන්ම විශ්වවිද්‍යාලයක පුවත්පත් දැන්වීම පළ කිරීමේ හැකියාව තියෙන්නේ ලේකක අධිකාරීගේ අත්සනින් තමයි පළ කරන්න ඕනේ. ඉතින් ඒ සම්බන්ධයෙන් පුවත්පත් දැන්වීමේ වැදගත්කම වෙන්නේ අනිවාර්යෙන් බඳවා ගැනීමත් සම්බන්ධයෙන් දැන්වීමත් තමයි ඔබට සාකච්ඡා කරන්න වෙන්නේ. දැනටමත් ඔය ආයතන අංශවල ඉන්න කට්ටිය දන්නවා උපකුලපතිවරයාගේ දැන්වීම කොහොමද පළ කරන්නේ, ලේක අධිකාරීවරයා බඳවා ගැනීමට දැන්වීම කොහොමද පළ කරන්නේ, පුස්තකාධිකාරී බඳවා ගැනීමට මොන මොන සුදුසුකම් යටතේ බඳවා ගන්න. එතකොට ඒ ආදී වශයෙන් කරුණු කාරණා ගුණ කරලා දැන්වීම පිළියෙල කිරීමේ හැකියාව ඔබට තියෙන්න ඕන. මේවා අභියෝගතාවයේ ලිපිකරුවෙකුගේ ඩිග්‍රී එක තනතුරට අදාළ විය යුතුද? ඩිග්‍රී එක තනතුරට අදාළ විය යුතුද කියලා අහන ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඒකේ අදහස් කරන්නේ කුමක්ද කියලා මට තේරෙන්නේ නැහැ. හැබැයි මෙහෙමයි, යම් යම් තනතුරු වලට අදාළයි. දැන් මම පත්වීමක් අරගෙන ඇවිල්ලා ඉන්න මගේ තනතුරට උපාධියක් තමයි සුදුසුකම. එතකොට ඒ උපාධිය එයාලා බලාපොරොත්තු වෙන කළමනාකරණයේ සම්බන්ධ හරි ඒ වගේ තියෙනවා. ඒ කට්ටිය බලන ඒක එක විශ්වවිද්‍යාලවල තමන්ට ගැළපෙන සුදුසුකම් ලබන උපාධියකට ඒ කාර්යයට කිරීමට අදාළ මූලික සුදුසුකම් උපාධිය තමයි මගේ තනතුරු. ඉතින් සමහර තනතුරු වලට එහෙම තියෙන ඩිග්‍රී එක තනතුරට අදාළ විය යුතුද? එහෙම කියලා තියෙන ඩිග්‍රී එක කිරීමෙන් ඒකෙන් වෙන්නේ පුද්ගලයෙක් අභිප්‍රේරණයට පත් වීම. ඒ කියන්නේ ඕනෑම කෙනෙක් ඩිග්‍රී එකක් කරන් පස්සේ තවදුරටත් අභිප්‍රේරණය කිරීම නැත්තම් මොටිවේෂන් කිරීමට තමයි ඔහුට අර අමතර වැටුප් වර්ධක හතරකුත් ලබා දෙන්නේ. ඒකට හේතුව එයා විද්‍යාර්ථයෙක්. එතකොට එයා රාජකාරියේ කුමන තනතුරක තනතිරමක හිටියට
ඔහුගේ රාජකාරියේදී අනිත් අයට වඩා යමක් එයා දන්නවනේ. ඒකනේ යාට උපාධියක් තියෙන්නේ. ඒක නිසා එයාට ඒ වෙනුවෙන් තමයි ඒ විද්‍යාර්ථයෙක් විදියට සැලකලා තමයි වැටුප් වර්ග හතරක් ප්‍රදානය කරන්නේ. බොහෝ දුරට ඔය ඔයැනි දේවල් ඔයිට කලින් තිබුණා. සේවකයන් සම්බන්ධයෙන් තිබුණා භාෂා දීමනාවන්. ඒවා වෘත්තීය සංගම් විසින් දිනාගත්ත දේවල්. ඒවා පසු කාලීනව නැති වුණා. දැන් අය තව කාරණයක් ගැන ඔබට මතක් කරන්න මම අවශ්‍යයි. ඔබ දැනගෙන සිටිය යුතුයි නිලධරයන් සඳහා තියෙන සංග්‍රහ දීමන. සංග්‍රහ දීමන කොපමණ ප්‍රමාණයකින් හම්බ වෙනවද? එතකොට ඒ අය සඳහා පෙට්‍රල් නැත්නම් ඉන්ධන දීමනාවක් තියෙනවා. එක එක නිලධාරීන්ට ඉන්ධන ලීටර් ප්‍රමාණයෙන් සලකලා තමයි ගණනය කරලා මූල්‍යමය ප්‍රමාණයන් දෙන්නේ. එතකොට නිලධාරියා කොපමණ දුර ඉඳලා සේවයට වාර්තා කළ යුතුද? දැන් අපි දන්නවා වාහන සම්බන්ධයෙන් වෙන් කළ වාහන කියලා තියෙනවා. assign vehicle. එතකොට assign vehicle දීලා තියෙන්නේ කාටද? විශ්වවිද්‍යාලයේ නිලධාරියන්ට තියෙන වෙන් කළ වාහනයක්. එතකොට එයාට පුළුවන් ඕන රියදුරු මහත්තයා නැතුව ඔහුටම පදවගෙන යන්නද? විශ්වවිද්‍යාලේ වෙන අයට රියදුරු නැතුව පදවන්න තහනම්. හැබැයි විශ්වවිද්‍යාලයේ වෙන් කළ වාහන තියෙන නිලධාරියට හැකියාව තියෙන ඒ වාහනේ අවශ්‍ය නම් පදවගෙන යන්න. ඉතින් මේ වගේ බොහෝ දේ හරි. එතකොට මේ වගේ පරාසයක් තුල අපි කතා කරන්නේ ගැටලුව ගොඩ නැගෙනාගෙන. දැන් මේ ඉන්ධන පිරිවැය සම්බන්ධයෙන් එක්තරා වෘද්ධක ප්‍රශ්නයක් ඇවිල්ලා තිබුණා. ලකුණු 15ක් ලබාගත හැකි පැහැදිලි ප්‍රශ්නයක් ඉන්ධන මේ අසවල් නිලධාරින්ට කොපමණ තියෙනවද ඒක ගණනය කරන්න කිව්වද? ඉතාම කෙටි ප්‍රශ්න තිබුණේ. ඉතින් නමුත් ඒවට පැහැදිලිව විස්තරයක් කිරීමට හැකියාව තියෙනවා නම් මේ ඒකෙච්චර ගැටලුවක් වෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම අපි කරන රාජකාරියේ කුමන ආකාරයෙන් සිද්ධ වෙනවද මොන ආයුරෙන් කිරනවද කියලා පොඩ්ඩක් අවබෝධයෙන් ඒ ගැන සොයා බලනවා නම් කුමන චක්‍රලේඛන අනුව කිරනවා නම් හරියටම හරි. දැන් මම එක්කෙනෙක් අහලා තියෙනවා තොග සමීක්ෂණය ගැනත් කියලා දෙන්න කියලා. හරිද? තොග සමීක්ෂණය කියන්නේ වාර්තික තොග සමීක්ෂණය. මෙය සාමාන්‍යයෙන් ඉදිරිපත් වෙන්නේ විගණනය සම්බන්ධයෙන් කාරණාවලදී. අපි දන්නවා විශ්වවිද්‍යාල පද්ධතියේ අභ්‍යන්තර විගණන ඒකකයක් වෙනම තියෙනවා, රජයේ විගණන ඒකකේ වෙනම තියෙනවා. එතකොට බාහිර විගණන ඒකකයක් වෙනම තියෙනවා. අභ්‍යන්තර විගණන ඒකකේ විගණක ප්‍රධාන විගණක කෙනෙක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඉන්නවා. එයාගේ යටතේ විශ්වවිද්‍යාල පද්ධතියේම අභ්‍යන්තර විගණන ඒකකයක් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ වාර්තික තොග සමීක්ෂණය කියන එක කාර්යාල ක්‍රමවේදය කියන සංකල්පයේ අනිවාර්ය කරුණක්. ඒක අපිට විතරක් නෙවෙයි, රාජ්‍ය අංශයේ හෝ පෞද්ගලික අංශයේ සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල මේ ඕනෑම එකක වාර්ෂික තොග සමීක්ෂණය සමුපකාරී ඉඳලා සිද්ධ විය යුතුයි. එතකොට මේක මේ කරන්නේ රාජ්‍ය මට්ටමින් අනිවාර්යෙන් මෙය සිදු කළ යුතු කාරණයක් වෙලා තියෙන්නේ. මේ වත්කම් සමීක්ෂණය කියලා සිංහල වචනෙන්ම තේරෙනවානේ මේකේ වගකීම. එතකොට මේකේ මේ වැදගත් වෙන්නේ ඔබට තොග සමීක්ෂණය කරන එක නෙවෙයි. ඒක බඩු අට්ටෝරු පුත වාර්ෂිකව ඔබ දෙසැම්බර් 31 වෙනකොට තුලනය කරලා තියන්න ඕනේ. ඒ කියන්නේ භාණ්ඩ වට්ටෝරු පොත් කියලා දෙයක් තියෙනවානේ, තොග වට්ටෝරු පොත්. එතකොට ඒවා බාර නිලධාරී ඉන්නවානේ. ඒ නිලධාරී සියලුම භාණ්ඩ වට්ටෝරු පොත් දෙසැම්බර් 31 වෙනකොට සෑම වර්ෂයකම මේ මේ මෙච්චර භාණ්ඩ තොගයක් තියෙනවා, මේ භාණ්ඩ මේ මේ අඩුකීම් තියෙනවා නම් වෙන් කිරීම් වෙනස් කිරීම් කොහොට හරි යවලා තියෙනවා නම් ඒ සියල්ල සඳහන් කරලා දෙසැම්බර් 31 වෙනකොට අනිවාර්යෙන්ම තොග සමීක්ෂණයට සුදුසු පරිදි තුලනය කරලා තියෙන්න ඕනේ. ඒ තුලනය කරලා තියෙන භාණ්ඩ තොග වට්ටෝරු පොත නිවැරදිව ඔහු පරීක්ෂණයට ලක් කරලා තුලනයට ලක් කරලා තියෙන්න ඕනේ. එතකොට එතනදී ඊළඟට තොග සමීක්ෂණ මණ්ඩලයක් අනිවාර්යෙන් උපකුලපතිවරයා තමයි පත් කරන්නේ. ඒ පත් කරන මණ්ඩලයේ වගකීමක් තියෙනවා. ඒ වගේම මණ්ඩලයේ කාර්ය හා රාජකාරිය ඒ කියන්නේ ඒ මණ්ඩලයේ වෙනුවෙන් කරන කාර්ය රාජකාරිය කොටසක්. ඒක කාටවත් බෑ කියලා පැහැර හරින්න බෑ. ඒක කළ යුතුයි. සර් පුවත්පත් දැන්වීමකට වැටුප්කා තලයේ ලිවීමේදී ඒ තනතුර හිමින් නිවැරදි වැටුප සටහන් නෑ, එහෙම අවශ්‍ය නෑ. මේ මේ ප්‍රශ්නයක් අහන පුවත්පත් දැන්වීමකට වැටුප් තලය ලිවීමේදී ඒ ඒ තනතුරට හිමි නිවැරදි වැටුප් සටහන් කළේ නෑ. අපි එතන දාන්න වැටුප් තලය කියලා දාලා
එක් සකුරු ටිකක් නැත්තම් බ්ලා 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 දැම්මනම් කිසිම ගැටලුවක් නැහැ. ඕක අපි දැන්නීමක ආකෘතියක් විතරයි ඔබගෙන් ගන්නෙ. හැබැයි ඒ ආකෘතියට ඇතුළත් විය යුතු කාරණා ඇතුළත් විය යුතුයි. එතකොට දැන් ඕක දැන්නීමක් සකස් කරලා ඔබ මොක දානවා කියලා එහෙම නීතියක් නෙවෙයිනි. දැන් ඕක ඉහළ නිලධාරියෙක් ඉන්නවනේ. ඒ නිලධාරියා නිවැරදි වේවා බලලා නී අත්සන් කරලා රෙජිස්ට්‍රාට යවන්නේ. එතකොට ඔබට තියෙන්නේ මේ දැන්වීම සකස් කර දැන්වීමට ඇතුළත් විය යුතුම කාරණා ටික තමයි ඇතුළත් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි දන්නවා තනතුරක් සම්බන්ධයෙන් නම් තනතුරකට බඳවා ගැනීම අධ්‍යාපන සූසුකම් තියෙනවා. වෘත්තීය සූසුකම් තියෙනවා. එතකොට වැටුප් තලය තියෙනවා. ඒ වගේම ඒ තනතුරට හිමි දීමනාවන් හා ප්‍රසාදයන් පිළිබඳව සඳහන් වෙනවානේ. ඒ වගේම මේ තනතුර ස්ථීර තනතුරක්ද. එතකොට මේකට තියෙන වෙනස් සුදුසුකම්. හරිද? ඒවා බඳවා ගැනීමේ පරිපාටිය කියලා එකක් තියෙනවානේ. එතකොට බඳවා ගැනීමේ කාර්ය පරිපාටිය කියන්නේ තව එකක්. දැන් ওই සම්බන්ධයෙන් මම ESTV channel එකට දීලා තියෙනවා මේ ඒක වෙනස සම්පූර්ණේ. එතකොට ඒක ඔබ බලා ගන්න. එතකොට ඒ බඳවා ගැනීමේ පරිපාටියන් වල සඳහන් වෙන ආකාරයට පුවත්පත් දැන්වීම බල කර යුතුයි. එතකොට මම කිව්වේ ඒකයි අර විශේෂයෙන් කිව්වේ උපකුලපතිවරයා බඳවා ගැනීම සම්බන්ධයෙන් දාන දැන්වීම ඔබ හොඳට බලන්න. ඒකෙදී නිවැරදිවම මේ අයදුම්පත් කැඳවීමක් නෙවෙයි තියෙන්නේ නොමිනේෂන් කැඳවීමක් තියෙන්නේ. ඒ කියන්නේ මේ අයදුම්පත් කැඳවීම කියන්නේ ඇප්ලිකේෂන් කෝල් කිරීමක්නේ. ඉතින් ඒ වගේ පොඩි පොඩි වෙනස්කම් දෙන. ඒ වගේ මේ තනතුරට හිමි වගකීම් ඔබ විශ්වවිද්‍යාලයේ ප්‍රධාන බලධරයා වන්නේ, ඔබ විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා වන්නේ, ඔබ විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ හා සනාතන සභාවේ සභාපති වන්නේ, ඔය ආදී කාරණා පවා ඒ දැන්වීමට ඇතුළත් වෙනවා. එතකොට ඒ තනතුරට අදාළ සියලු බලතල කාර්ය කර්තව්‍යයන් ඇතුළත් වෙන විදිහට දැන්වීම බල වෙන්න ඕනේ. එතනදී ඔබට මේ වැටුප් පියවර කුමක්ද කියලා UPL ද UX ද UT ගන්නද ඒ ආදී වශයෙන් ඒවා දන්නේ නැහැ කියලා කිසි ගැටලුවක් නැහැ. හැබැයි වැටුප් පියවර කියලා ඉරි ටිකක් ගහලා තියන්න පුළුවන්. ඒක නැහැ කියලා ගැටලුවක් කරගන්න එපා. හරි, ඊළඟට අපි භාණ්ඩ තොග සමීක්ෂණයක් ගැන කතා කරමින් හිටියේ. එතකොට තොග සමීක්ෂණයකදී තොග වට්ටෝරු පොත වාර්ෂිකව දෙසැම්බර් 31 වෙනිදාට තුලනය කර යුතුයි. ඒක කරන්න ෆෝමැට් එකක් තියෙනවා. ඒ නිවැරදි විදිහට ඒක කරන්න ඕනේ. ඒක මේ එක එක විදිහට කරන්න බෑ. ඒකේ ටිපෙක් දාලා වමනේ දාලා තේ හලලා ඒ විදිහට මේක භාණ්ඩ වට්ටෝරු පොත පවත්වන්න බෑ. ඒක විනය අනුකූලව ක්‍රියා කරන්න වෙන හැම වුණොත් ඒකට විරුද්ධව විනය කඩ මේ ඒ කියන්නේ ප්‍රධාන විනය කඩ කිරීමක් හැටින් සලකලා කටයුතු කරන්න ඕනේ. තොගවට්ටු වෘකත මේ නිවැරදිව පවත්වාගෙන යන්න ඕනේ. තමා තොගවට්ටෝරු බාර නිලධාරියා තමන්ගේ අංශ ප්‍රධාන මගින් යම් වෙනස් කිරීමක් කරනවා නම් කෙටි අස්සන් තබා අස්සන් කළ යුතු වන්නේ. ඉතින් මෙවැනි කාරණා ගොඩක් තියෙනවා ඒ සම්බන්ධයෙන් කතා කරනකොට. එතකොට මේ වගකීම් වලින් බැහැරව තමයි තියෙන. ඒ වගේම තොගවට්ටෝරු පොතට ඉස්තිර බඩුවට්ටෝරු ලේඛනයට තේහැන්ද ගිරය හිරමණය ඒවා දාන්නේ නැහැ. ඒකට දැමිය යුතු ඉස්තිර භාණ්ඩ තියෙනවා. අනිත් ඒවා කන්සියුම්බල් ඉන්වෙන්ටරි එකක් වෙනම පවත්වාගෙන යා යුතුයි. එතකොට මේ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරමු. ඒවට නීති රීති තියෙනවා. ඒවා සඳහන් වෙන තැනුත් මට කියන්න පුළුවන් මේ මේ අහවල් තැන තියෙන්නේ මේ මේ විදිහට දැමිය යුතුයි කියන එක. එතකොට සමහර අංශවල මම දන්නා ප්ලාස්ටික් කෝප්ප අරන් මනන් ඔක්කොම දාලා ඒක අච්චාරු කරලා දෙනවා. මොකද මේවා ගැන අවබෝධයක් නැති නිසා. එතකොට මේ තොගවත්තෝරු පොතහා සමීක්ෂණ මණ්ඩලය මේ තොගවට්ටෝරු පොතට අදාළ භාණ්ඩ තොගේ තියෙනවද කියලා බලන්න ඕන මුලින්ම. ඊළඟට මේකට අමතර තියෙන භාණ්ඩ ගැනත් හොයන්න ඕනේ. ඊට පස්සේ මේකේ අඩු භාණ්ඩ ගැන හොයන්න ඕනේ. මේවා සියල්ලම බුරවල පුවත්පත් දැන්වීමක් සකස් කරන්න ආකාරය කියලා දෙනවද? හරි කියලා දෙන්නම්. අද නෙවෙයි වෙන දවසක් කියලා දෙන්නම්. අද දැන් 10ට ළඟයි. මම මේ පොරොසෙදී කතා කරලා මම පුවත්පත් දැන්වීමක් මේව කරන්න එච්චර ගැටලුවකුත් නැහැ. ඔබට ආයතන අංශකින් බලා ගන්නත් පුළුවන්. පුවත්පත් වල ඔය ඉර්ධා පත්‍රය ගත්තාමත් එක එක විශ්වවිද්‍යාල වල පුවත්පත් දැන්වීම ඕනේ තරම් දානවා තනතුරු වලට අදාළ. හැබැයි ඇතැම් විශ්වවිද්‍යාල වල පුවත්පත් දැන්වීම වල අඩුපාඩු අපිට නම් පේනවා පත්‍රය බලනකොට. මේ ඒක නිසා ඒවා සියල්ල මේවා කරන්න බෑ. නමුත් අංග සම්පූර්ණ නොවුනත් අඩුපාඩු රහිත පුවත්පත් දැන්වීම විශ්වවිද්‍යාල වලින් ලේකා අධිකාරීවරුන්ගේ අස්සනේ පළ වෙනවා. එතකොට ඒක මම දැන්වීමක් සකස් කරන ආකාරය ඉදිරි වැඩසටහනකදී කියලා දෙන්න. අපි දැන් මේ තොගවට්ටෝරු ගැන කතා කරපු නිසා ප්‍රශ්නයක් එන්න පුළුවන් නිසා ඒ ගැන මම කිව්වේ තොග සමීක්ෂණ මණ්ඩලයක වගකීම් තියෙනවා.
ඒ වගේ බලන්න ඕනේ. ඒ කියන්නේ භාණ්ඩ සත්‍යාපනය කරන්න ඕනේ. ඒ කියන්නේ නිවැරදිවම භාණ්ඩ තියෙන්න ඕනේ. භාණ්ඩ හානි වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් වාර්තා කරන්න ඕනේ. මේ සියල්ල නිශ්චිත දිනයක් තියෙනවා ජනවාරි 15ට කලින් ඒවා කරලා ඒ අදාළ අංශ වලට නැත්නම් ජනවාරි 31 නැත්නම් පෙබරවාරි 15 කියලා හරි මොකක් හරි ආයතනෙට ගැලපෙන දිනයක් දාගන්න. නමුත් ඒ නිශ්චිත දිනේ පළවෙනි මාසයේ තුලදී අහවර කරන්න ඕනේ. ඉවර කරන්න ඕනේ. ඉවර කරලා ඒ සියලු වාර්තාවන් උපකුලපතිවරයාට නැත්නම් ආයතන ප්‍රධානියට අධ්‍යක්ෂකවරයාට වාර්තා කරන්න ඕනේ. ඒ වාර්තා කරන් පස්සේ පාලක බල මණ්ඩලයට ඉදිරිපත් කරනු ලබනවා. එහි සියලු තොරතුරු සමග ඒවා අවශ්‍ය වෙනවා. මුදල් අංශයේ මගින් පවත්වන ඇසට් එක නැත්නම් ෆික්ස් ඇසට් තුලනය කිරීම වලට ඒ වගේ ගොඩක් කාර්ය කොටස කරනවා. ඔය මේ තොගවට්ටු සමීක්ෂණ නැත්නම් තොග භාණ්ඩ සමීක්ෂණ ඊට පස්සේ තමයි ඒ භාණ්ඩ තොගය සමීක්ෂණයත් එක්ක අර පුරෝණ බී ෆෝම් එක අනුව ඉවත් කළ යුතු භාණ්ඩ විනාශ කළ යුතු භාණ්ඩ වෙන්දේති කළ යුතු භාණ්ඩ නැවත අලුත් වැඩියා කළ යුතු භාණ්ඩ ආදි වශයෙන් ඒවා වෙනස් කිරීම පාලනාංශයකින් නැත්නම් කැපිටල් වර්ක්ස් නෙවෙයි සාමාන්‍ය පාලනාංශකින් මේ කටයුත්ත කරනවා. එතකොට මා කතා කරමින් හිටියේ ඒ කටයුත්ත එහෙම කරන අතරෙම ඊළඟට අබිලි වෙන භාණ්ඩ ඉවත් කළ යුතුයි. වාර්ෂිකව අබිලි භාණ්ඩ ඉවත් කිරීමේදී විනාශ කිරීම හෝ අබිලි භාණ්ඩ වෙන්දේසි කළ යුතුයි. ඒවට කොන්දේසි තියෙනවා. ඒ වගේම භාණ්ඩ මිල කිරීමේදී මිල ගණන් තීරණය වෙන සීමාවන් තියෙනවා. ඒ සීමාවන් වලට වඩා වැටිනාකමකින් යුතු භාණ්ඩ වෙන්දේසි කළ නොහැකි. ඒ වගේම සමහර කාලෙන් කාලට නිකුත් කරන චක්‍රලේඛන අනුව යකඩ වගේ දේවල් වෙන්දේසි කරන්න දෙන්නේ නැහැ. ඒවා සුළු කර්මාන්ත ආයතනයකට හෝ රජයේ හෝ හමුදාමය කාණ්ඩයකට කියනු ලබන ලබා දිය යුතු වෙනවා. එහෙමත් නැත්නම් කාලෙන් කාලට මේ චක්‍රලේඛන වෙනස් වෙවි වෙනවා. එතකොට ඒ වගේම තමයි ටයර් වගේ දේවල් වෙන්දේසි කරන්න දෙන්නේ නැහැ. ඔය 19-20 වගේ මේ ලොකු ටයර් තියෙන ඒවා බස් වල ටයර් වගේ දේවල් ඒවා කියනවා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දිය යුතු කියලා. මොකද සමහර ප්‍රශ්න ඔබ දන්නවද කියලා දැනගන්න තමයි දාන්නේ. දාලා එහි පරිසරයත් එක්ක ගැටලුව ඇති කරලා තියෙනවා. මේ 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 පේපර් ලේසි නෑ. ඒකයි වෙලා තියෙන්නේ. ලේසි නැත්තේ දවසින් දවස මේ වලේ තියෙන මේ අලුත් වෙනින්නම් පස්සේ ඒක පටලවලා දෙනවා ගන්නට. දැන් ටයර් වගේ දෙයක් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දිය යුතුයි. නමුත් විශ්වවිද්‍යාලවල ඒවා අනුමත කරගෙන වෙන්දේසි කරන වෙලාවල් තියෙනවා. නමුත් මේ එහෙම සර්කියුලර් තියෙනවා. එතකොට ඒ අනුව කටයුතු කළ යුතු වෙනවා. එතකොට දැන් ඔය වගේ මම මේ කතා කරමින් හිටියේ අබිලි භාණ්ඩ වෙන්දේසියත් සම්බන්ධයෙන්. එතකොට අනතුරටපත් වාහනයක අලුත් වැඩියාව සම්බන්ධයෙන් ඔබ දැනගෙන සිටිය යුතුයි. රියදුරු මහතා විසින් අනතුර වාර්තා කළ යුතු. මේක ආයතන සංග්‍රහයේ 23 වන වගේ පරිච්ඡේදයක තියෙන වෙනමම අනතුර වාර්තා කිරීම. ඒක කියවලා බලන්න පුළුවන්. එතකොට අනිවාර්යෙන් රියදුරු මහත්මයාට දැන් නම් දුරකථන පහසුකම් තියෙන හින්දා දුරකථනයේ වාහන බාර නිලධාරියට දැන්විය යුතුයි. එතනින් පස්සේ ඒ අදාළ අනතුර සිදු වූ ස්ථානයේ පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් දැමිය යුතුයි. රක්ෂණ නියෝජිතයට කතා කර යුතුයි. රක්ෂණ නියෝජිතයට කතා කරලා ඒක කටයුතු කරගෙන යන්න. මේ වගේ විශාල කාර්ය කොටසක් එතන සිද්ධ වෙනවා. දැන් ඕකත් එක්තරා විදිහක ප්‍රශ්නයක් වෙනවා. එතකොට විශ්වවිද්‍යාලයක තුල මේ මේසා විශාල කාර්ය රාශියක් සිද්ධ වෙන ආයතනයක් මේක. විභාග සම්බන්ධයෙන් වෙන කාරණා වෙනයි. එතකොට කැපිටල් වර්ක්ස් අංශයෙන් එතකොට මුදල් අංශයෙන් සිදු වෙන කාරණා. එතකොට මේ සියලු කාරණා සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම ඔබ තුල යම් යම් දුරකට අධ්‍යයනයක් තිබේද. හැබැයි ඉතින් මේ සියලුම ප්‍රශ්න අමාරු නෑ. ඔබට පිළිතුරු සැපෙීමට ඔබ සුදුසු තැනක දැනට සිටිනවා. ඒ කියන්නේ මේ තොරතුරු අහන ප්‍රශ්න දැක්කහම මට තේරෙනවා ඔබ දැනටමත් යම් යම් මට්ටමකින් ඉහළින් සිටින්නේ. ඉන්න නිසායි ඔබට ප්‍රශ්න ඇති වෙන්නේ. එතකොට ඒවට නිවැරදි පිළිතුරු සපයා ගැනීමේ මාර්ගය අපි පැහැදිලි කරලා දෙන්න. ඒ මාර්ගය තුලින් ගිහිල්ලා ඉවරලා මේකට පිළිතුරු සපයලා ජයග්‍රහණය කිරීමේ අවස්ථාව ඉතාම පැහැදිලිව තියෙනවා. ඔබ අනිවාර්යෙන් ජයග්‍රහණය කළ යුතුයි. සෑම කෙනෙක්ම ජයග්‍රහණය කළ යුතුයි. ඒ ජයග්‍රහණය කිරීමෙන් එතන තරඟයක් නෑ කිසි කෙනෙකුට. තමන් විතරයි ජයග්‍රහණය කරන්නේ. තව කෙනෙක් එක්ක තරඟයක් නෑ. ඒක නම් මෙතනදී ඔබ එක දවසකින් හරි ඒ උසස් වීමට එලිජිබල් වෙලා ඉක්මනින්ම විභාගෙ පාස් වෙලා යනවා කියන්නේ ඔබ ඊළඟ තනතුරට ඔටෝම සුදුසුකම් ලබනවා. ඊළඟ තනතුරට කොහොමදත් යනවා. ඒ කියන්නේ නියමිත දිනට
විභාගයේ සුදුසුකම් ලැබලා ඉන්න කෙනෙක් නම් දැන් අවුරුදු 3කින් විභාගේ තියලත් නැත්නම් ඔබට හම් වෙන්නේ බෑක් ඩේට් කරලා ඒ තනතුර හම් වෙනවත් එක්කම ඔබට ඊළඟ ග්‍රේඩ් 1 යන්නත් පුළුවන් ග්‍රේඩ් 1 ලැබෙන්නත් අවස්ථාව ලැබෙනවා එතකොට ඔබත් එක්ක හිටපු කෙනෙක් තාමත් ග්‍රේඩ් 3 ඉඳගෙන විභාග ලියන්න නැතුව ඉන්නකොට ඔබ දන්නේම නැතුව ඔබ ග්‍රේඩ් 1 ගිහිල්ලා වැටු ක්‍රමේ ඔබ රුපියල් 5000කට වැඩි ඉපයීමකට පත් වෙලා එතනදී ඒ වගේම ශ්‍රේණි ගානකින් උඩට ගිහිල්ලා ඉතින් මේ අවස්ථාව නැති කරගන්න එපා මේකට දින 3ක් හරියට මහන්සි වුණා නම් මේක ගොඩ දාගන්න පුළුවන් මම මේ කියන දේවල් ගැන අවබෝධයෙන් ওই ප්‍රශ්න පත්‍ර ටික සාකච්ඡා කරන්න අර ගණිතයේ පේපර් එකට හා ගණකාධිකරණයේ පේපර් එකට සමාන්තර මහත්තයා හැම ඉතාම ප්‍රවීණ දක්ෂ දේශකයෝ ඒ කට්ටිය කියනු ලබන දේශන සමන් දීලා එඩිට් කරගන්න මේ පේපර් එක ගැන අමාරුම පේපර් එක කියන්නේ මේක අමාරු වෙන්නේ නැහැ මම තව දවසක් හෝ දෙකක් ඇවිල්ලා ඔබ නිවැරදිව එතෙන්ට මෙහෙවන්න. අපි මොකද මේ සංගමය මටත් සම්බන්ධ මමත් මේකේ තාමත් ඉන්න සංගමයක් තමයි මේක. අපි මේකෙන් යන්නේත් නෑ. හැමදාම මේ සංගමයේ ඉන්න මොනතරතුරකට ගියත් ඒ වගේමයි ඒ ඉඳලා ඔබට සහයෝගය දෙනවා.